नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् इद्ध भिक्खवे भिक्खु वेदनासु वेदनानुपस्सि विहरते आतापे संपजानो सतिमा विनय्य लोके अभिज्जा दोमनस्सं चित्ते चित्तानुपस्सि विहरति आतापि संपजानो सतिमा विनय्य लोके अभिज्जा दोमनस्सं ति अति गौरवनीय महासंग्रत्नी नवसराय सद्धावंत पिन्नतुनि सतिपट्ठान भावनाव पिलिबंदव धर्मदेशना मालावेहि अद तुंवेनि दवस पलमु दिने अपि कथा बह कले भावनावट प्रवेश वीम संदहा अप विसिं दनगत हेतु हंदुनागत हेतु मूलिक करुणु पिलिबंदव देवन दिने हिंदी कायानुपस्सना सतिपट्ठाने पिलिबंदव अपि दीर्घ वसेन कथा बह कला එහි ප්‍රධාන කර්මස්ථාන 6කට බෙදලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සතිපට්ඨාන සූත්‍රයට අනුව එය සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වෙන්නේ වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව කියන අනුපස්සනා දෙකම අද දවසේ අපි මූලික කරගෙන ධර්මදේශනාව පවත්වන්නේ මොකද අපි දැන් හුඟක් කරුණු කතා කරලා තියෙන නිසා වේදනානුපස්සනාව ධම්මාන වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව මේ වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව කියන මේ කොටස් දෙකේ කරුණු කෙටියෙන් සඳහන් වෙන නිසා අපට එක දවසෙම මේ මාතෘකා දෙකම කතා බහ කරන්න පුළුවන් එතකොට අපිට වැඩි කාලයක් වෙන් කරගන්නට පුළුවන් ධම්මානුපස්සනාව පිළිබඳව. මොකද ධම්මානුපස්සනාවේ කරුණු බොහොමයක් වෙන වෙනම සාකච්ඡා කරන්නට තියෙනවා. අපිට ඒ තරම් දීර්ඝ වශයෙන් කතා බහ කරන්න අවකාශ නොතිබුණත් අදතරමින් අපිට තව ඉදිරියට දවස් දෙකක් අඟහරුවාදා දිනයන් ඉතුරු වෙන නිසා අද එකම දවසේ මේ අනුපස්සනා දෙකම කතා බහට ලක් කරන්නට අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා කායානුපස්සනා සතිපට්ඨානය විග්‍රහ කරලා ඉන් අනතුරුව පුනච පරම් භික්කවේ මහණෙනි නැවතත් මේ භික්ෂුව එහෙම නැත්නම් අපි එදා පැහැදිලි කරගත්තා සංසාරෙහි බය දැකපු තැනැත්තා එබඳු කෙනෙක් තමයි මේ සසරින් එතර වෙන්නට උත්සාහ කරන්නේ. එබඳු සසරින් එතර වෙන්නට උත්සාහ කරන කෙනෙක් තමයි මෙබඳු භාවනාවකට මෙබඳු විදර්ශනාවකට නැඹුරු වෙන්නට සිතුවිලි ගොඩනගන්නේ. ඉතින් අන්න එබඳු ඥානයක් ඇති සංසාරයේ පිළිබඳව බිය දැකපු මේ තැනත්තා මේ ආකාරයෙන් කායානුපස්සනාව වඩනවා. ඊළඟට ඒ තැනත්තාට තවත් පුළුවන් වේදනාවෙහි වේදනාව අනුව බලමින් වේදනානුපස්සනා සතිපට්ඨානෙ පුහුණු කරා. අපි කිව්වා සතිපට්ඨානය කිව්වේ සිහිය පිහිටුවා ගැනීම. ඒතර සිහිය පිහිටුවා ගැනීම කය අනුව පුළුවන් කරන්නට, එහෙම නැත්නම් වේදනාව අනුව පුළුවන්. මෙහිදී තථාගතයන් වහන්සේ දක්වනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාව අනුව බලමින් වාසය කරනවා කියලා විතරක් නෙමෙයි වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරනවා. මම පෙර දිනේ සඳහන් කළා ඇයි එක පුනරුච්චාරණය කරන්නේ
එහි මනස පිහිටුවාගෙන එහි සිහිය පිහිටුවාගෙනයි එය බැලිය යුත්තේ. වෙනත් දෙයක සිහිය පිහිටුවා ගත්තොත් එය අපට ප්‍රකට වෙන්නේ නැහැ, පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට මේ වේදනාවන් අනුව බලනකොට තථාගතයන් වහන්සේ කීප ආකාරයකින් දක්වනවා. සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමේති පජානාති. දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමේති පජානාති. අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමේති පජානාති. සෝයක් නිදිනකොට මෙතන සුඛ දුක්ඛ උපේක්ඛා කියන අවස්ථා තුන අරන් තියෙන සමහර සූත්‍රවල සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස කියලා ක්‍රම පහකින් වේදනාව දක්වනවා. එතන සුඛ කියලා කියන්නේ කායික සුඛය, සෝමනස්ස කියලා කියන්නේ මානසික සුඛය, දුක්ඛ කියලා කියන්නේ කායික දුක්ඛය, දෝමනස්ස කියලා කියන්නේ මනසට දැනෙන දුම්නස, මනසට දැනෙන දුක්ඛ. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම මනස කය කියලා වෙන් කරලා නැහැ. සුඛ දුක්ඛ උපේක්ඛා කියලා කයට දැනෙන එකත් සිතට දැනෙන එකත් ඔක්කොම එකතු කරලා කායික මානසික දුක්ඛය, කායික මානසික සුඛය, කායික මානසික උපේක්ෂා කියලා වේදනා තුනක් හැටියට මෙහි දක්වනවා. ප්‍රවේදනාව කියලා කියන්නේ යමක් විඳින ආකාරය. අපි ඇහින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් මේ කොතනින් අරමුණු ගත්තත් ඒ අරමුණ පිළිබඳව යම් අරමුණු රසයක් විඳිනවා. ඒ අරමුණ පිළිබඳව විඳින රසය තමයි මේ වේදනා දැනෙන ආකාරය, විඳින ආකාරය. ඒ විඳින ආකාරය තුන් ආකාරයකින් සිද්ධ වෙනවා. සුඛ සහගත ස්වභාවය, දුක්ඛ සහගත ස්වභාවය, උපේක්ඛා සහගත ස්වභාවය. සුඛ සහගත ස්වභාවයෙන් විඳින්නේ මොනවද? එක එක්කෙනාට විවිධ වෙන්නට පුළුවන්. කෙනෙකුට දුක්ඛ සහගත වේදනාවක්, කෙනෙකුට සුඛ සහගත වේදනාවක් වෙන්නට පුළුවන්. මම පෙර දිනකත් මං හිතන්නේ සාකච්ඡා කරනකොට උදාහරණයක් හැටියට කිව්වා. දැන් මේ අපි හිතමු උසකට ගිහිල්ලා පල්ලට පණින එක කෙනෙකුට ටිකක් බියජනක දෙයක් වෙන්නට පුළුවන්. අත් කෙනෙකුට ඒක ක්‍රීඩාවක් හැටියට සුවගෙන දෙන දෙයක්. දෙදෙනාටම කයට දැනෙන දේ එකයි. හැබැයි ඒ මනසින් ගන්නෙ දෙවිදිහකටයි. ඊළඟට ඉතා ඉහළට ගිහිල්ලා වතුරකට පනින එක කෙනෙකුට මහා බියජනක දෙයක් වෙන්නට පුළුවන්. කායික මානසික මහා දුක්ඛයක් හට ගන්නට පුළුවන්. හැබැයි ඒ දුක්ඛයට ප්‍රධාන වෙනවා මානසික දුක්ඛය. මොකද මනසින් බියපත් වෙච්ච ගමන් කයටත් ඒක මහා පීඩාවක් හැටියට දැනෙනවා. එතකොට දැන් අපි අර පහුගිය දවස්වල ටිකක් ඇවිදින්න හැම යනකොට දැක්ක අර අයිස් කඳුවල වෙනව පාරවල් හදලා තියෙනවා පල්ලෙහාට. අර කකුල් වලට වෙනව තියෙනවනේ නේද, අර සපත්තු වගේ දිගට හදලා ඒවා දාගෙන පැදගෙන එන්නේ. ඉතින් බැලුවෙන් පස්සේ අර මහා කන්ද මුදුනේ ඉඳලා පල්ලෙහාට එනකොට ඉතින් අපිට බැලුවෙන් පස්සේ නිකන් ඇඟ හිරි වැටෙනවා. ඇවිදින් මොකක් හරි හැප්පුණොත් එහෙම ආයේ කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර කෙනෙකුට ඒක මහා පීඩාවක් වෙන්නට පුළුවන්. තව කෙනෙක් ඒකෙන් යම්කිසි සුවයක් විඳිනවා. මෙන්න මේ විදිහට මේ සුඛ දුක්ඛ කියන ඒවා පුද්ගලයාගේ සිතුම් පැතුම් අනුව එක්තරා ප්‍රමාණයකට වෙනස් වෙනවා. හැබැයි සමහර දුක්ඛයන් තියෙනවා කාටත් දුකක් හැටියටයි දැනෙන්නේ, සමහර සුඛයන් තියෙනවා කාටත් සුවයක් හැටියටයි දැනෙන්නේ. හැබැයි කයට දැනෙන සුඛ දුක්ඛ දෙක මනෝභාවය අනුව වෙනස් වෙන්නට පුළුවන්. ඒකයි මම අර කිව්වේ. දැන් අර විදිහේ දෙයක් කෙනෙකුට මහා දුකක් හැටියට මනසට දැනුනොත් එතනින් එහාට යට කයටත් මහා පීඩාවක් තමයි දැනෙන්නේ. හැබැයි සිතට ඒක සොම්නසක් හැටියට දැන්නොත් එතනින් එහාට කයටත් ඒක සොම්නසක් හැටියට දැන්නවා. දැන් උදාහරණයක් හැටියට අපි තව ගත්තොත් අපි හිතමු මිරිස් කරලක් තොල්වල එහෙම ගෑවුනොත් සුවයක්ද දුකක්ද? දැවිල්ල ගෑවුනොත් දුකක් නේද? හැබැයි මස් මාළු ආදී කනකොට ඒකේ තදට මිරිස් දාලා තිබුණොත් ඒක ඒ රසයත් එක්කලා ඒක සුවයක්ද දුකක්ද? එතකොට මස් මාළු කනකොට ඒකට මිරිස් හොඳට දාන්න ඕන කියන අදහසක් තියෙනවා. එතකොට එහෙම නැත්තම් ඒක රස නැහැ කියන. එතකොට මස් මාළු වලට තදට මිරිස් දාලා දිවක් දනවා, තොලක් දනවා, හොටුත් එක්කිරනවා, කඳුළුත් වෙනවා. ඒත් ඒක සුවයක්.
හැබැයි අනිත් වෙලාවට එහෙම පීඩාවක් ආවොත් ඒ මස් මාළු රසේ නැතුව අර මිරිස් රසේ විතරක් දැන්නො එතකොට ඒක මහා වේදනාවක් හැටියට පීඩාවක් හැටියට දුකක් හැටියට මෙන්න මේ විදිහට ඒ පිළිබඳව ඇති කරගන්න සංකල්පය මත අපිට සුඛ දුක්ඛ වේදනාවන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙතන කියන්නේ කොහොම හරි තමන්ට දැනෙන්නේ සුවයක් හැටියට නම් ඒක සුවයක් බව හඳුනා ගන්නවා. තමන්ට දැනෙන්නේ දුකක් හැටියට නම් ඒක දුකක් හැටියට හඳුනා ගන්නවා. ඒක අනුන් එක්කලා නෙමෙයි තමන්ට දැනෙන හැටියට. හැබැයි තමන්ට දැනෙන හැටියට නිකම්ම දැනගන්නවා විතරක් නෙමෙයි මෙතන කියනවා පජානාති. ඒක අවබෝධ කරගන්නවා, වටහා ගන්නවා. අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ගැඹුරින් මේක හටගත්තේ මෙහෙමයි. මේකෙන් මම සුවයක් හැටියට මේක ගත්තේ මෙන්න මේ විදිහෙන් සිතුව නිසායි. මේ විදිහෙන් අත්දැක්ක නිසා මේක මට සුවයක් වුණේ. මේ විදිහට හේතුඵල වශයෙන් ලක්ෂණ වශයෙන් අපි එදා කිව්වනේ ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? හේතුඵල වශයෙන් දැක ගන්නවා. එහි ස්වභාවික ලක්ෂණ වශයෙන් දැක ගන්නවා. පොදු ලක්ෂණ වශයෙන් දැක ගන්නවා. ඊට සිහියෙන් කරන්නේ අරමුණු කරනවා, ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්නවා, වීරයෙන් යමක් වෙනස් කළ යුතු නම් වෙනස් කර ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනස සහ කය ඔය විදිහට සුඛ දුක්ඛ. කය විඳිනවා කියලා කිව්වට ඒක වරදවා ගන්නට එපා. කයින් විඳිනවා කියන්නේ මනසින්ම තමයි. හැබැයි කය හරහායි ගන්නෙ. හුදෙක් කය නැතුව මනසින්ම විඳින ඒවා තියෙනවා. ඒ මොනවද? දැන් කය හරහා විඳින ඒවා තමයි කායික වශයෙන් දැනෙන ස්පර්ශය. ඇසින් විඳින ඒවා තමයි ඇස හරහා ලැබෙන රූප. ප්‍රේමනාප දේවල් දකිනකොට ලොකු සතුටක් දැනෙනවා. අප්‍රිය දේවල් දකිනකොට ඇස හරහා මහ දුම්නසක් හට ගන්නවා. කනට මිහිරි හඬක් ඇහෙනකොට බොහොම ප්‍රේමනාපයි. හැබැයි කටුක හඬක් ඇහෙනකොට ඕම මනසට ඒක දැනෙනවා පීඩාවක් හැටියට. ඒත් මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්න ඒවට අමතරව මොනවද තව මනසින් ගන්නෙ සුඛ දුක්ඛ වශයෙන්? මොනවද ගන්නේ? කල්පනාවට එන දේවල් මොනවද? දැන් අපි අපි හිතමු කල්පනාවට එන සුවදායක දෙයක් මොනවද? ඔන්න අපි හිතමු මා පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා මේ දවස්වල බොහොම කීර්තියක් ගොඩ නැගෙනවා කියලා හිතුවොත් මනසට මොකක්ද දැනෙන්නේ? ඔබ සොම්නසක් දැනෙනවා. ඔන්න මගේ ಗುಣ කියනවලු අහවල්ලායි. අහවලා මම ගැන පැහැදිලාලු. අහවලා මම ගැන සතුටු වෙලාලු. එතකොට මම ඔන්න විභාගයෙන් පාස් වෙලාලු. මට හොඳ රස්සාවක් ලැබිලාලු. එතන මේවා ඇහෙනකොට මේවා ඇහැට 아무තු දෙයක්ුත් නෙමෙයි. කනටත් මේවා 아무තු මිහිරි බවක් ඒකේ නෑ. අපි නෝ කර්කශ හඬකින් ඕක කිව්වත් අපට සතුටක් දැනෙනවා. ඕම කර්කශ හඬක් ඇති කෙනෙක්. ඒ කර්කශ හඬ අපි අහන්නව කැමති නැති එකක් වුණත් එහෙම හඬකින් වුණත් ඔන්න අපි විභාගයෙන් සමත් වෙලා කියලා කියනකොට අපිට හොඳ රස්සාවක් ලැබිලා අපේ පඩි වැඩි කරලා ආවලා අපි ගැන මෙහෙම ප්‍රශංසා කරනවා. මේවා ඇහෙනකොට අපිට ලොකු සතුටක්. එහෙමනම් ඒක කනින් ලැබෙන දෙයක් නෙමෙයි හුදෙක් මනසින්. කීර්ති ප්‍රශංසා මේවා පිළිබඳව අපිට ඇති වෙන සංඥා නිසා අපි මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා දේට අමතරව හුදෙක් මනසින් මේ අරමුණු කරලා යම් සුවයක් විඳිනවා. එතන මනසට දැනෙන දුක මොනවද? ඔය පංචේන්ද්‍රයන්ගෙන් ගන්නවට අමතරව හුදෙක් මනසින්ම ගන්න දේවල් ඔය කියපුවේ අනිත් පැත්ත. අවලා මට බැන්නලු, අවලා දොස් කිව්වලු, ඔන්න මට ලැබෙන්න දෙවිච්ච දෙන්නේ නැති වෙලාලු, එතකොට විභාගේ අසමත් වෙලාලු, රැකියාවෙන් මං අස් කරලාලු, ඔන්න අහක තියෙන ප්‍රශ්නයකට මාවත් ඒකට සම්බන්ධ කරගෙන මටත් ඒකේ බැඳුවම් විඳින්න වෙලාලු. එතකොට මේ වගේ නොයෙක් දේවල් තමන් මනසින් විඳින්න අකමැති දේවල් පිළිබඳව තමන්ට ඇහෙනකොට අලාභ අපකීර්ති ආදී පිළිබඳව ඇහෙනකොට දැනෙනකොට අපට පොඩි දුන්නසක් මානසික දුකක් ඇති වෙනවා. අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම දුකක් ඇති වෙනකොට ඒකක් දැනගන්නට ඕන. දැන් ඉතින් දන්නේ නැතුවද අපි දුක ඇති වෙන්නේ? දැනගෙන ඉතින් එහෙනම් මොකද්ද මේ තවත් දැනගන්නට කියන්නේ? ඒ දුක ඇති වුණා කියලා අපට තේරුණාට ඒකේ වේදනාව තේරුණාට ඒක කොහොමද වුනේ කියලා අපට සමහර වෙලට එච්චර කල්පනාවක් නැහැ. සමහර වෙලාවට අපට ඕන එක අයින් කරගන්න නමුත් අපට ඒ ගැන එච්චර හැඟීමක් නැහැ.
අන්න ඒ වගේ අවස්ථා අපි තේරුම් ගන්න ඕන කොහොමද මේක ඇති උනේ ඇයි මෙහෙම ඇති උනේ මොකක් සිතු නිසාද ඇති උනේ මේ විදිහින් කල්පනා කරලා බලන්න ඕන ඒ දුම්නස කුමක් නිසාද Tamanට ඇති උනේ ඒ දුක් වේදනාව මොකක් නිසාද ඇති උනේ ඉතින් කය ඇති වෙන වේදනාව පිළිබඳව නම් අපිට ටිකක් ප්‍රකටයි නේද කයේ කටුවක් යනුනොත් ඒ වේදනාවක් දැනෙනවා ඒ වගේම පහසු ස්පර්ශයක් දැනනොත් සුවයක් දැනෙනවා එතකොට ඒවා පිළිබඳවත් අපි ගැඹුරින් හිතලා බලන්න ඕනේ ඒ ඇනුනු දේ නිසාමද ඒ දැනුනු දේ නිසාමද අපිට එහෙම හිතුනේ එහෙම නැත්නම් ඒ සංකල්පේ නිසා දැන් සමහර වෙලාවට කලකදී සුවදායක ස්පර්ශය කලකදී දුක්ඛදායක ස්පර්ශයක් වෙන්නට පුළුවන් එහෙම වෙන්නේ නැද්ද දැන් අපි හිතමු බිරිඳ සැමියා දරුවා මේ අයගේ ස්පර්ශය සෙනෙහවන්ත සැමියෙකුට බිරිඳකට පියෙකුට දරුවෙකුට ඔවුනොවුන්ට ප්‍රියමනාපය ස්පර්ශය හැබැයි එතනත්තා තමන්ට පටහැනිව යනවා එතනත්තා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන එතනත්තා මගේ සිතැඟිවලට වඩා පිටින් යන කෙනෙක් මට විරුද්ධ කෙනෙක් එහෙම කියන මනෝභාවයක් ඇති වුණාට පස්සේ අර වෙනදා ඇති වෙන සෞම්‍ය ස්පර්ශයේම ඒ වෙනදා ඇති වෙන සුවදායක දෙයම එතනින් එහාට මහ කර්කශ දෙයක් චිත්ත පීඩාවක් ඇති කරන මහා වේදනාවක් ඇති කරන දෙයක් වෙන්නට පුළුවන්. එතන මෙහෙම විටින් විට ඇයි මෙහෙම වෙනස් වෙන්නේ? එතකොට කලකදී එහෙම සුවදායක වුණා නම් පස්සේ ඇයි ඒක දුක්ඛදායක දෙයක්? කලකදී එකෙන් සුවගෙන දුන්නා නම් ඇයි කලකදී එකෙන් දුම්නස ඇති කළේ? මේවා නැවත නැවත අපි විමසා බලන්නට ඕනේ මොනවාද මෙවට පදනම් වුනේ? ඇයි එහෙම වුනේ? මොකක්ද ඒකට හේතුනේ? මෙසේ නුවණින් දැක ගන්නට උත්සාහ කිරීම තමයි මෙතන පජානාති කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉතින් සැප දුක් කියන ඒවා අපි කාටවත් හිතට දැනෙනවා. ඒවා එක්තරා ප්‍රමාණයකින් අපිට ප්‍රකටයි. ඒ ප්‍රකට වුණු පමණට කොහොමද ඒවා වෙන්නේ කියලා අපි හරියටම තේරුම් අරගෙන නැහැ. හරියට තේරුම් ගත්තාම අපට ඕනනම් ඒවා වෙනස් කරගන්නට පුළුවන්. අර මං කිව්වේ පුංචි කාලේ අපේ කිරියම්මා කෙනෙක් නැති වෙලා මං කිව්වා නේද එදා? එතකොට ගිහිල්ලා ඉතින් අනිත් අයත් අඬනවා මාත් අඬනවා. එතකොට ඒ අඬද්දි මට හිතුණා ඇත්තටම මං අඬනවාද මට හිනා වෙන්න බැරිද? ඒ නිසා පොඩ්ඩක් මම පැත්තකට හැරිලා මූණ වහගෙන හිනා වෙලා බැලුවා. හිනා වෙන්නත් පුළුවන් ඉතින් ඕනනම්. ඊට පස්සේ ඉතින් ආයෙ මං දිගටම ඇඬුවා මොකද ඒවල හිනා වෙන එක සුදුසු නැහැ. එතන වලකයක් නිසා. එතකොට ඔය අවුරුදු 3 4 විතර ඔය සිද්ධිය මට තාම මතකයි ඒක. ඉතින් අපට එහෙම ඒක මොකක් නිසා මං කළාද දන්නේ සමහරට සසර හුරුවක් නිසා වෙන්න ඇති. ඉතින් අපට වැඩි හිටි වුණාම එහෙම ටිකක් විමසලා බලන්නට පුළුවන්. ආවර්ජනා කරලා බලන්න පුළුවන්. ඇත්තටම මේ මොකද්ද දැනෙන්නේ? ඒක හැබෑවක්ද? ඒක මං හිතන නිසාද? ඒක මට වෙනස් කරන්න බැරිද? ඕනනම් ඒ තත්ත්වය වෙනස් කරගන්නේ කොහොමද? මෙන්න මෙහෙම හරියට තේරුම් ගත්තාම තමන් ඒ කාරණේ තේරුම් ගත්ත වෙනවා. එතකොට දැන් ටිකකට ඉස්සරලා අපි සාකච්ඡාවක් කර කර ඉන්නකොට මේ ඒ ප්‍රශ්න විසඳපු මේ මහත්මයාක් විමසුවා. එතකොට අපිට දැනෙන දේ හරි කියලා අපි කොහොමද තේරුම් ගන්නේ? ඒ අපට දැනෙච්ච දේ අපට හිතෙච්ච දේ අපි ඒ ගැන ගත්ත තීරණය හරිද වැරදිද කියලා කොහොමද අපි දැනගන්නේ? ඒක වැරද්දක් වෙන්නත් පුළුවන්. ඒකත් තව මුලාවක් වෙන්නත් පුළුවන්. එතකොට අපි ඒක කොහොමද විනිශ්චය කරගන්නේ? ඒක විනිශ්චය කරගන්නට තියෙන්නේ අපට දැනුණු දේ වෙනස් කරලා බැලුවාම අර අදාළ ඵලය වෙනස් වෙනවා නම් අන්නේ අපට දැනලා තියෙන කාරණේ නිවැරදි හේතුව. හැබැයි ඒක වෙනස් කරාම මේ අදාළ ඵලය වෙනස් වෙන්නේ නැතිනම් අපි තේරුම් ගන්න ඕනේ ඒක නෙමෙයි හේතුව. මට දුක්ඛ වේදනාව දැනෙනකොට මම පොඩි දෙයක් වෙනස් කරලා බලනවා. ඒත් තාම දුක දැනෙනවා. එහෙනම් ඒ කාරණයෙන් නෙවෙයි දුක දැනිලා තියෙන්නේ. අර මං කිව්වේ දැන් පන්සලේ ඉන්නකොට අනිත් අයත් එක්ක මුසු වෙනකොට අනිත් අයගේ වැඩ කරනකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා හිතනවා. එතකොට ඉතින් ටිකක් ඒවෙන් ඈත් වෙලා බලන්න ඕනේ. එහෙම බලපෑම් පස්සේ තමයි තේරෙන්නේ ඒව නැති වුණොත් තාම ප්‍රශ්න තියෙනවා. එහෙනම් ඒ මම හිතපු කාරණෙන් නෙවෙයි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අන්න එහෙම තේරුම් ගන්නට ඕනේ. හැබැයි සමහර දේවල් අපිට භාවනාවෙහි නිරත වෙලා ඉද්දි සුළු මොහොතකින් සැනකින් එහෙම වෙනස් කරලා වටහා ගන්න පුළුවන්. සමහර දේවල් හරියට වටහා ගන්න අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් ආත්ම භාවයක් කල්ප දෙක තුනක් ගත වෙන්නත් පුළුවන්. සමහර ඒවා හරියට තේරුම් ගන්න. මොකද ඒවට කාලය ගත වෙනවා. ඒවා විඳලා අත්දැකීම් ලබලා වෙන කරලා එක එක විදිහෙන් අපිට තේරුම් ගන්න වෙනවා. එක විදිහකට හරි කියලා තේරුම් ගත්තාම ආයෙ ටික දවසක් යනකොට ආයෙක හරි ගිහින්නේ නැහැ. ඒකෙන් ආයෙ ප්‍රශ්න මතුවෙනවා. එහෙනම් හරියට තේරුම් ගන්න නැහැ. එහෙනම් තව පැත්තකින් තේරුම් ගන්න.
තව විදිහකින් හිතලා බලන්න. මෙහෙම මෙහෙම නොඑක් පැති වලින් අපට සිතා බලන්නට සිද්ධ වෙනවා මොකක්ද සිද්ධ වුනේ මොකක්ද ඒකට හේතුව හරියට අපට දැනෙච්ච දේ නිවැරදි දේද කියලා දැනගන්න ඒක පොඩි වෙනසක් කරලා බලන්න ඕනේ. ඒක වෙනස් කළාම ඇත්තටම වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා පිළිබඳව නැවත නැවත සොයා බලන්නට ඕනේ සිතා බලන්නට ඕනේ. එතකොට දැන් අපි හිතමු සුඛ වේදනාවක් ඇති වෙනකොට අපිට ඒක මුල් කරගෙන භාවනා කරන්න පුළුවන්ද? සුඛ වේදනාව නම් ටිකක් හරි පුළුවන් ඒකත් එක්කලා එකතු වෙලා ඉන්න. තදබල දුක්ඛ වේදනාවක් එනකොට ඒකත් එක්ක භාවනා කරන්න පුළුවන්ද? දැන් මේ සමහර කෙනෙක් සමහර හාමුදුරුවෝ මේ දුක්ඛ වේදනාව මුල් කරගෙන වේදනානුපස්සන සතිපට්ඨානේ වඩලා රහත් වෙච්ච අය ඉන්නවා. එතකොට මට එක්තරා කාලයක් හරි පුදුම හිතුණා මේ මාරාන්තික වේදනාවක් එනකොට කොහොමද රහත් උනේ? ඇයි රහත් වෙන්නට නම් මනසේ තියෙන්න ඕන සිහිය තියෙන්න ඕන ප්‍රඥාව තියෙන්න ඕන වීරය තියෙන්න ඕන ඒකාග්‍රතාවය තියෙන්නට ඕන ප්‍රීතිය තියෙන්නට ඕන සැහැල්ලුව තියෙන්නට ඕන සතුට තියෙන්නට ඕන. එතකොට මේ කොහොමද මේ දුක් වේදනාවක් ඇතිව ප්‍රීතිය සැහැල්ලුව ඇති කරගන්නේ? අමාරුවෙන් යන්ත හිර කරගෙන නම් ඉන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ කොහොමද? පින්තුන් අහලා ඇති සමහර විට අර භික්ෂුන් වහන්සේලා 39ක් විතර බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන උන්වහන්සේලා එක්තරා වන ලැහැබකට ගියා භාවනා කරන්නට. වස් සමාදන් වෙලා 3 මාසයක් උන්වහන්සේලා එහි භාවනා කරනවා. එතකොට වස් සමාදන් වෙද්දිම හැමදෙනාම කතා කරගත්තා. අපි ඕනෝන්ට අනවශ්‍ය විදිහට කතා බහ කරලා කරදර කරන්නේ නැතුව අපි තැන් තැන් වලට වෙලා භාවනා කරමු. අත්‍යවශ්‍ය දෙයක් වුණොත් විතරක් කතා කරන්න, නැත්නම් කොහොමත් වැඩි කතා බහ අවශ්‍ය නැහැ කියලා අපි කතා බහ නොකරම භාවනා කරමු කියන තැනට සම්මුතියට ආවා. මේ කැලේ ඉන්න කොටියෙක් ඇවිදින් අර කුටිවල ඉන්න භික්ෂුන් වහන්සේලා එක්කෙනෙක් අල්ලගෙන ගිහිල්ලා එක දවසකට කනවා. දැන් කාටවත් කරදර කරන්නේ නැතුව ඉමු කියලා සම්මුතිය ඇති කරගත්ත නිසා මේ හාමුදුරුව කෑකෝ ගහන්නෙත් නැහැ, මුකුත් නැහැ. එතකොට එක දවසකට එක්කෙනෙක් ඉවරයි. දෙවනි දවසට ආයෙ කොටිය එනවා, තව එක්කෙනෙක් අල්ලගෙන යනවා. සද්ද බද්ද මුකුත් නැහැ, ඌ ගිහිල්ලා අරගෙන ගිහින් කනවා. අන්තිමට දින 15කට පස්සේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුව පනවලා තියෙනවා දින 15න් 15ට එකතු වෙලා පොහොය කරන්න කියලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන විනය නීති නැවත නැවත සාකච්ඡා කරලා ඒවා පිළිබඳව ගැටලු නිරාකරණය කරගන්න එක දවසක් තියෙනවා. ඒකට කියනවා පොහොය කරනවායි කියලා. තම තමන්ගේ පිරිසුදු භාවය ඇති කරගන්න සීලය සම්බන්ධ. එතකොට දැන් පොහොය කරන දවස එකතුනෙන් පස්සේ මෙන්න 15ම ඉන්නේ. තිස්නවක අවස්සසන්න 15ම ඉන්නේ. ඊට පස්සේ අනිත් අයට මොකද උනේ කියලා ඔන්න සොයලා බලනකොට මොකක් හරි අනතුරක් කියන එක දැනුණා. ඊට පස්සේ ඒ ප්‍රධාන හාමුදුරුව කිව්වා කතා නොකර හිටියට කමක් නැහැ, හැබැයි කරදරයක් වුණොත් කෑ ගහලා කියන්න, අනතුරක් වුණොත් ඒක කියන්න. දැන් ඊට පස්සේ පොහොය කරලා එදා රාත්‍රියේ ඔන්න කොටිය ආවා. ඇවිදින් තව හාමුදුරු නමක් අල්ලගෙන අරන්. එතකොට ඒ හාමුදුරුවෝ කෑ ගැහුවා. කෑ ගහනකොට අනිත් හාමුදුරුවරු තොළු මුගුරු අරගෙන ඉක්මනට සද්ද කරගෙන ගියා. යනකොට කොටියා මේ හාමුදුරුවන් ඇදගෙන ඇදගෙන ගිහිල්ලා ගල් පර්වතයක් මුදුනට නැග කාටවත් කිට්ටු වෙන්න බෑ. දැන් ටිකෙන් ටික ටිකෙන් ටික කොටියා කනවා මේ හාමුදුරුවන්. ටික කනකොට අර හාමුදුරුවෝ වේදනාවෙන් පීඩාවට පත් වෙනවා. පස්සේ දැන් අර හාමුදුරුවෝ කවුරු ලං වුණත් ලං වෙන්න බෑ, කිට්ටුවට යන්න බෑ, අර ගල දිග බඩ ගන්න බෑ. දැන් උන්වහන්සේලා ඔක්කොම පාත කොටිය මුදුනට වෙලා අර හාමුදුරුවන්ව ටිකෙන් ටික පණ පිටින්ම කනවා. පස්සේ අර හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි දැන් අපිට වෙන කරන්න දෙයක් නෑ, ඔබ වහන්සේ මෙතෙක් කාලයක් පුහුණු කරපු විදර්ශනාව වේදනානුපස්සනාවම සිහි කරන්න, වේදනානුපස්සනා කර්මස්ථානයේම වඩන්න. දැන් අර පණ පිටින් ඇටකටු කුඩු වෙවි දැන් මේ මස් කෑලි ඉර ඉරා අමු අමුවෙන් අර කොටිය කනකොට ඒක අරමුණු කරගෙන සිහිය ඒකාග්‍රතාවය ප්‍රීතිය සැහැල්ලුව දැන් බෝධ්‍යාංග ධර්මවල කියන්නේ බෝධ්‍යාංග කියලා කියන්නේ බෝධිය අවබෝධය පිණිස උදව් වෙන ධර්ම. පස්සද්ධි සම්බෝධ්‍යාංගය, පස්සද්ධි කියන්නේ සැහැල්ලුව. සති සම්බෝධ්‍යාංගය සිහිය, පීති සම්බෝධ්‍යාංගය පීතිය කියන්නේ ප්‍රීතිය, හිතේ ඇති වෙන ප්‍රීතිය. දැන් මේ මාරාන්තික වේදනාවක් මුල් කරගෙන කොහොමද ප්‍රීතිය ඇති කරගන්නේ? එතකොට මේක ඇත්තටම මටත් හරිම ගැටලුවක් වෙලා තිබුණ කාලයක්.
කලක් භාවනා කරද්දි මම අර පෙර දිනක කිව්වා මම ආරණ්‍ය භාවනා කරන්න ගියාම මගේ ගුරුවරයා මං ඉදිරියෙන් වාඩි වෙලා මට භාවනා කරන්න කිව්වහම දවසක් කකුලේ වේදනාවක් ඇති වෙලා ඒක ගැන මම හිතනවා මෙනෙහි කරනවා එන්න එන්නම වැඩි වෙනවා අන්තිමට මොකුත්ම කරගන්න බැරි තැන මම මොකද කළේ මොකවත්ම නොකර ඉන්නවා කියලා ඔක්කොම අර උත්සාහය අතහැරලා දැම්මට පස්සේ අන්න මනස ටිකක් සැහැල්ලු වෙලා අර වේදනාව ගැන හරියටම අවධානය පිහිටියා. දැන් අර මුලින් තිබුණා වගේම මේ වේදනාව ඉතාම කටුක විදිහට දැනෙනවා. හැබැයි හිතට පීඩාවක් නැහැ. දැන් අර මුලදි මේ වේදනාව ගැන හිතනකොට මහා පීඩාවක්. මහා අසහනයක්. කඳුළු වැටෙන්න එනවා. ගුරුවරයා ගැනත් තරහ එනවා. මට මා ගැනත් තරහ එනවා. අනිත් අය ගැනත් වේදනාව ගැනත් කකුල ගැනත් ඔක්කොම ගැන කේන්ති යනවා. ඒ පීඩාවත් එක්කලා හෙම්බත් වුණාට ඒ පොරබැදීමෙන් පැත්තකට වෙලා මනස නිදහස් කරගෙන බාහිරින් බලන කෙනෙක්සේ ඒ වේදනාව දිහා දකිනවා. දැන් අපට හැමතිස්සෙම මේ වේදනාව මගේ මමයි විඳින්නේ මේ මටයි අමාරු මමයි දැන් මැරෙන්න යන්නේ. මෙහෙම හිතනකොට තමයි මට ඒක දරා ගන්න බැරි වෙන්නේ. මට ඒක ඔරොත්තු දෙන්න නැතුව යන්නේ. එතකොට මේ මමයි වෙදින්නේ මටයි මෙහෙම වෙන්නේ මමයි නැසෙන්න යන්නේ කියන ස්වභාවයෙන් බැහැර වෙලා අපි අර ආනාපාන සතිය ගැන කියනකොට කිව්වේ පැත්තකින් බලන කෙනෙක් වගේ බලන්න කියලා. අපේ මනස නිදහස් කරගෙන මේ විදිහෙන් බලන්න පුළුවන් නම් වේදනාව ඒ ස්වභාවයෙන්ම දැනෙනවා. හැබැයි දුම්නසක් හටගන්නේ නැහැ. දුම්නස කියන්නේ මනසින් ප්‍රතික්ෂේප කරන්නේ. අපට එහෙමනම් මේ කායික වේදනා හැම දෙයක්ම බරපතල වෙන්නේ අපි මනසින් ප්‍රතික්ෂේප කරනවා. මම අර තාත්තගේ උදාහරණෙනොත් කිව්වේ ඒකයි. දැන් තාත්තා මේ තමන්ගේ රෝගය පිළිකාව මරණය කියන එක ප්‍රතික්ෂේප කරන තාක්කල් තාත්තා අසීමිත වේදනාවක් වින්දා. අසීමිත විඳෙව්වා. හැබැයි මේක මට ලැබිච්ච හොඳ අවස්ථාවක් දහම දැනගන්න කියලා මනසින් ඒක පිළිගත්තා විතරයි අර පීඩාව සහ මුලින්ම නැතුව ගියා. ඒ කියන්නේ පීඩාව නැහැ කියන එක නෙමෙයි. මේක පින්නතුනේ මේක මනස රවට්ටා ගැනීමක් නෙමෙයි. ආ දැන් මොකුත් නැහැ කියලා නිකන් අමතක කිරීමකුත් නෙමෙයි. ඒ වේදනාව ඒ විදිහෙම දැනෙනවා. හැබැයි දැනුණාට අපිට හිතට ප්‍රශ්නයක් නැහැ ඒක. හිතින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හිතින් ඒකත් එක්ක ගැටෙන්නේ නැහැ. එහෙමනම් අපිට වේදනාව දෙගුණ තෙගුණ වෙලා දරා ගන්න බැරි වෙන්නේ කයටද සිතටද? සිතටයි. එහෙම නැත්තම් දැන් මෙහෙම හිතලා බලන්නකෝ. කයට නම් මේක විඳ ගන්න බැරි වෙන්නේ කොහොම හිටියේද කියලා දැන් ඔය ශල්‍ය කර්ම කරනකොට. ශල්‍ය කර්ම කරනකොට මනුස්සයා මැරිලාද? මැරිලා නැහැ. සිතක් තියෙනවා, කයක් තියෙනවා. මොකද්ද වෙනස් කරලා තියෙන්නේ? කයේ ස්වභාවය සිතට දැනෙන බව නැති කරලා. ස්නායු හරහා මේ දැනීම ඇති වෙන තන යම් විසන්ධි කිරීමක් කරලා. ඒ කියන්නේ විසඤ්ඤා කරනවා කියලා කියන්නේ සංඥා ගන්නෙ නැහැ. හැබැයි සිතක් තියෙනවා. දැන් ඔය මරණාසන්න අත්දැකීම් මේ වගේම ශල්‍ය කර්මවල අත්දැකීම් කියන අය කියන්නේ මම බලාගෙන හිටියා වෛද්‍යවරයා විදිහින් කපනවා නේද? එහෙම කියන්නේ. එතකොට එයාට ඔක්කොම ඒක දැනෙලා තියෙනවා. එතකොට ඒක දැකලා තියෙනවා. එතකොට ඒක දැක්කට දැනුණට ඒක 아무ත ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ වගේම කයටත් මේක 아무ත ප්‍රශ්නයක් වෙලා නැහැ. කය කපලා තියෙනවා, කොටලා තියෙනවා, විදලා තියෙනවා, හයි කරලා තියෙනවා, බෝල්ට් එක දාලා තියෙනවා. දැන් මේ ඔක්කොම කළත් කයට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේකෙන් දැන් මේ කයට දැන් සමහරුන්ගේ කකුල් සම්පූර්ණයෙන් කපලා අයින් කරනවා. හෘද වස්තුව එළියට අරගෙන ශල්‍ය කර්ම කරනවා. එතකොට මොලේ එළියට අරගෙන ශල්‍ය කර්ම කරනවා. එතකොට මෙහෙම කරන දේවල් එතකොට එහෙමනම් ඒක කයට දරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් නිසානේ ප්‍රශ්නයක් නැතුව ඒ ශල්‍ය කර්ම කරලා යථාහතත්වයටපත් වෙන්නේ. එහෙනම් කයට දරා ගන්න පුළුවන්. එහෙනම් හිතට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. මොකද මේ කපන්නේ කොටන්නේ හිත නෙවෙයිනේ. මේ කපන්නේ කොටන්නේ කයයි. එතකොට කපන කොටන කයට මේක දරා ගන්න පුළුවන් නම් හිතට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. නමුත් කාටද ප්‍රශ්නේ? මේක මට දරන්න බැහැ කියලා හිතපු ගමන් මේ මමයි කියලා හිතපු ගමන් ගතයි සිතයි එකට එකතු කරගෙන මේ ලැබෙන වේදනාව මට මේක විඳ ගන්න බැහැ කියලා ප්‍රතික්ෂේප කරනකොට ඒක මහා පීඩාවක් හැටියට මත වෙනවා. එහෙම නැත්නම් ඒකෙන් කයට ප්‍රශ්නෙකුත් නැහැ, ඇත්තටම හිතට ප්‍රශ්නෙකුත් නැහැ.
එතකොට මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගත්තහම අපට පුළුවන් ඒ දිහා පැත්තක ඉඳන් බලන්න. හැබැයි මෙහෙම කිව්වයි කියලා භාවනා කරනකොට සමහරුන්ට වාඩි වුණාම නහර හිර වෙනවා. නහර හිර වෙලා ලේ ගමන නවතනවා. ඒක එහෙම තද කරගෙන ඉන්න එපා. කමක් නැහැ මට නෙවෙයිනේ මගේ නෙවෙයිනේ කියලා එහෙම ඉන්න උත්සාහ කරන්න එපා. මම පෙර දිනෙත් කිව්වා ඒක එක්තරා අන්තයක්. මොකද කයේ පද්ධතියින් නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට බාධා කරලා කය පවත්වන්න බෑ. කය විකෘති වුණොත් භාවනා කරන්න නිවන් දකින්න මුකුත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කය ප්‍රකෘතිමත්ව තියාගන්නට ඕනේ. හැබැයි ඇති වෙන වේදනාවන් පිළිබඳව අපි පැත්තකින් ඉඳගෙන බලන්නාසේ බලන්නට පුළුවන් වුණොත් ඒක ඇත්තටම කයට ප්‍රශ්නෙකුත් නැහැ. ඒක හිතට ප්‍රශ්නෙකුත් නැහැ. වේදනාව ඒ විදිහෙම කටුක විදිහෙන් දැනෙනවා. හැබැයි ඒ කටුක වේදනාව දැනෙද්දී අපට පුදුමාකාර සැහැල්ලුවක්, පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර සොම්නසක් මනසේ පහළ වෙනවා. ඒක අත්දකපු නිසයි මම දන්නේ ඒ එදා ඇති වෙච්ච බරපතල වේදනාවේදී පාදයක වේදනාවක් ඇති වුණේ. එතකොට මුලදී මට කඳුළු වැටෙන තරමට, ඔක්කොම පුපුරලා යයි කියන තරමට, නැකිట్లా දුවන්න හිතන තරමට ඒ පීඩාව උත්සන්න වුණා. නමුත් ඒ වෙන කරන්නම දෙයක් නැතුව දැන් ඉතින් මොකුත් කරන්න බෑ. වේදනාව කියලා මෙනෙහි කරගන්නත් බෑ. ඔක්කොම ටික අතහැරලා දාලා දැම්ලා මොකුත් කරන්න නැතුව ඉන්නවා කියන තත්ත්වයට පත් වුණාට පස්සේ අන්න පිට ඉඳලා කෙනෙක් මේ දිහා බලන්නාසේ බලා ඉන්නට පුළුවන් වුණා. එතෙන්දී හරියට අර ඩ්‍රිල් කට්ටකින් මේක විදින්නා වගේ ඇටකටු විදගෙන මේ වේදනාව යනවා දැනෙනවා. හැබැයි ඒ දැනෙද්දිත් හිතට සතුට දැනෙනවා. ඒ දැනෙද්දිත් ඒකාග්‍රතාවය දැනෙනවා. ඒ දැනෙද්දිත් සිහිය තියෙනවා. ඒ දැනෙද්දිත් සැහැල්ලුව තියෙනවා. එවනම් මාරාන්තික වේදනාවකදී වුණත් අපට එසේ ඒ දිහා නිවැරදිව අනුපස්සනා කරන්න පුළුවන්. අනුපස්සනා කරනවා කියන්නේ බලනවා, විමසනවා. දැන් අපි ගොඩක් වෙලාවට වේදනා අනුපස්සනාව කරනවා කියලා කරන්නේ විඳින එකයි. ඒක විඳ විඳා ඒක අයින් කරගන්න දඟලනවා. ඒක නෙමෙයි වේදනා අනුපස්සනාව කියලා කියන්නේ. අර ආස්වාස ප්‍රස්වාසයේ දිහා බැලුවා වගේ ඒ වේදනාව දිහා බලන්නට පුළුවන් වෙන්න ඕනේ. එහෙම බලන්න පුළුවන් නම් අපිට ගොඩාක් දේ පිළිබඳව කය ගැන ඉගෙන ගන්න පුළුවන්, සිත ගැන ඉගෙන ගන්න පුළුවන්, අපේ හැඟීම් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ හැඟීම් වලට වහල් වෙන හැටි, ඒවට වහල් වුණාම ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙන හැටි, මේ හැම දෙයක්ම අපට වටහන්නට පුළුවන් වෙන්නේ ඒ ස්වභාවයත් එක්ක. එතකොට අරහා මුදුරෝ ඒ විදිහට අර කොටිය කන එක මෙනෙහි කරලා ඒ වේදනාවත් එක්කලාම මනස පවත්වාගෙන වේදනානුපස්සනාව වඩලා කොටිය කාලා ප්‍රාණය නිරුද්ධ වෙන අවස්ථාව වෙනකොට උන්වහන්සේ රහත් වුණා. රහත් වෙලා තමයි පිරුණුවන් පෑවේ. මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය හරියටම වටහා ගන්න. නම් වේදනානුපස්සනාව විතරක්ම වුණත් කෙනෙකුට සම්පූර්ණයෙන් කෙලෙස් නසන නිවන් දකින්න උදව් වෙන කර්මස්ථානය. නමුත් ඒක හරියට කරන්න නම් ඒක තුලට අපි කිඳා බැහැගෙන අපි විඳලා හරියන්නේ නැහැ. අපි භුක්ති විඳලා හරියන්නේ නැහැ. අපි ආවර්ජනා කොට, ප්‍රත්‍යවේක්ෂා කොට, මෙනෙහි කොට බැලීමයි කළ යුත්තේ. එතකොට මම නැවතත් සිහි කරනවා. පෙර දිනේ මම කිව්වා සිහිය කියන්නේ භුක්ති විඳීම නොවේ. සිහිය කියන්නේ සිහි කිරීමයි. අවධානය යොමු කිරීමයි. ඒ භුක්ති විඳීම කියන තන්ට ගියොත් වෙනම දෙයක්. වේදනාවේදී අපිට හැමතිස්සෙම ওই දෙක පටලවෙනවා. අනිත් ඒවා දැන් ආස්වාස ප්‍රස්වාස වල දිනම් ඉතින් මේක 아무තු වේදනාවක් නැහැ නේ. ඒ නිසා අපිට පරිස්සමෙන් පැත්තකින් ඉඳලා වගේ බලා ඉන්න පුළුවන් තත්ත්වය ඇති කරගත්ත හැකි කලකෙදී. හැබැයි වේදනාවේදී ඔක ටිකක් අමාරුයි. සුඛ වේදනාවවත් අපි තෘෂ්ණාවෙන් භුක්ති විඳිනවා. දුක්ඛ වේදනාවවත් අපි ද්වේෂයෙන් ඒක භුක්ති විඳින්නට යනවා. ඒකමයි හැමතිස්සෙම අපිට වේදනානුපස්සනාවේදී ඇති වෙන පටලවිල්ල. එතකොට මෙහෙම පැත්තෙන් ඉඳලා බලනකොට අපට ඒ පිළිබඳව යථා ස්වභාවයේ හේතුඵල ස්වභාවය නිවැරදිව වැටහෙන්නට දැනෙන්නට පටන් ගන්නවා. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපේක්ඛා සහගත වේදන. උපේක්ඛා වේදනාව කියන්නේ අර විදිහේ කටුක දුක්ඛයක්වත් ප්‍රබල සුඛයක්වත් දැනෙන්නේ නැහැ. යම්කිසි මධ්‍යස්ථවා. ඒ මධ්‍යස්ථ බවක් දැනෙනවා නම් ඒකත් දැනගන්න ඕන. මොකද ඒක දැනගැනීමේ තියෙන වටිනාකම. ඒ සැපයක්වත් දුකක්වත් නැත්තම් ඉතින් තියෙන හැටියෙන් තිබුණාම ඉවරයි. මේ ගැන 아무තෙන් ආය හාරන්න දෙයක් නැහැ. මොකද ඒකේ වටිනාකම. ඒකේ වටිනාකම තමයි උපේක්ෂාව ඇති වෙන ස්වභාවය හඳුනාගත්තොත් තමයි අර සුඛ දුක්ඛ ඇති වෙන අවස්ථා දෙකේදී ඒවත් එක්ක ගැටි ගැටි භුක්ති විඳින්න නැතුව අපේ මනස උපේක්ෂාවට පමුණුවා ගන්න පුළුවන් වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භාවනාව ඉන්ද්‍රිය භාවනාව කියන එක ප්‍රගුණ කරන තැනැත්තා ඉන්ද්‍රිය භාවනාවේදී දේශනා කරන අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියන්නේ උසස්ම ඉන්ද්‍රිය භාවනාව තත්ත්වයටපත් වෙන්නේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු අරගෙන සැනකින් අපට සුඛයක් හෝ දුක්ඛයක් සතුටක් හෝ දුම්නසක් ඇති වෙනවා. ඒ ඇති වෙනකොට මේ තැනැත්තා හඳුනා ගන්නවා මට සතුටක් ඇති වෙනවා මට දුම්නසක් ඇති වෙනවා. නමුත් මේ සතුට ඇතිවීමෙන් නොයෙකුත් ගැටලු මතු කරනවා. මේ දුම්නස ඇතිවීමෙන් නොයෙකුත් ගැටලු මතු කරනවා. මේක විඳින්නට යාම නිසා නොයෙකුත් ප්‍රශ්න ඇති කරනවා. මේ පිළිබඳව මධ්‍යස්ත වීමයි සුදුසු. උස්පහත් වෙන්නේ නැතුව අරමුණු පිළිබඳව මැදහත් වීම සුදුසුයි. හැබැයි මැදහත් වීම සුදුසුයි කියලා තේරුණාට මැදහත් වෙන්නට නම් මැදහත් වෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්නවා. ඒක හඳුනා ගන්න උපේක්ෂා සහගත අවස්ථා මෙනෙහි කරලා බලන්න ඕනේ. මොකක්ද උපේක්ෂාව කියන්නේ? එතෙන්දි මනසට දැනෙන්නේ කොහොමද? ඒ සමබරතාවය කොහොමද තියාගෙන ඉන්නේ? එතෙන්දි ගත තියෙන්නේ කොහොමද? සිත තියෙන්නේ කොහොමද? ඒක අනිත් පැත්තට යන්නේ කොහොමද? ඒක සුඛය පැත්තට වැටෙන්නේ කොහොමද? දුක්ඛය පැත්තට වැටෙන්නේ කොහොමද? එතකොට මේක මොන හේතුවෙන්ද මේ උපේක්ෂාව තියෙන්නේ? කොහොමද ඒක රැඳිලා තියෙන්නේ? අන්න ඒ ටික හරියට හඳුනා ගන්න ඕන. දැන් අපි හිතමු ඔය කම්බියක් ලණුවක් උඩ ඇදලා ඉවරලා ඒක යනවා නේද මිනිස්සු? ඔය සර්කස් කරන මිනිස්සු. එතකොට අපිට හිතන කොහොමද යන්නේ? ත්‍රේ මිනිසුත් මේ අපි වගේ මිනිස්සු. හැබැයි ඒක ටික 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 ගිහිල්ලා ඒ සමබරතාවයේ හරියට හඳුනාගෙන ගත සහ සිත දෙකම සමවර කරගන්න හැටි හඳුනාගෙන හඳුනාගත්තන් පස්සේ එතනට ඕන තැනක ඒ සමබරතාවය රැකගන්න පුළුවන්. එතකොට මේ භාවනාවේ තියෙන ප්‍රතිඵලය තමයි ප්‍රයෝජනය තමයි ලෞකික වශයෙන් අපේ මනෝභාවයන්ට අපේ හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව අපිට සැනකින් ඒවා වෙනස් කරගෙන අපට අවශ්‍ය තත්ත්වයට පමුණවා ගන්න පුළුවන්. ඒ ස්වභාවය හරියට හඳුනාගෙන තිබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා සාමිසං වාසුකං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා දුක්ඛං වේදනං සාමිසං වා උපේක්ඛා වේදනං. ඊළඟට නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. මේ වේදනාව දෙකට බෙදනවා සාමිස සුවය නිරාමිස සුවය, සාමිස දුක නිරාමිස දුක කියලා දෙයාකාරයකින් බුදුහාමුදුරුව වේදනාව නැවත පැහැදිලි කරනවා. ඒ මොකද්ද? සාමිස කියලා කියන්නේ කෙලෙස් සහිතව තෘෂ්ණාව මුල් වෙලා, තෘෂ්ණාව මුල් වෙලා විඳින දුක වේදනාවක් තියෙනවා, තෘෂ්ණාව මුල් වෙලා විඳින සැපේනුත් තියෙනවා. තෘෂ්ණාව මුල් වෙලා, තෘෂ්ණාව මුල් වෙන්නේ නැතුව විඳින සැපේනුත් තියෙනවා, තෘෂ්ණාව මුල් වෙන්නේ නැතුව විඳින දුක්ඛේනුත් තියෙනවා. ওই දෙකේ දෙආකාරයෙන්ම විඳින උපේක්ෂාවනුත් තියෙනවා. ඒක අපිට එතරම්ම ප්‍රකට නැහැ. එතකොට මොකද්ද මේ සාමිස සුවයයි කියලා කියන්නේ? ඒ කියන්නේ තෘෂ්ණාව මුල් වෙලා ලබන සුවය කියලා කියන්නේ. අපි රසවත් කෑමක් කනකොට අපට සතුටක් දැනෙන සුවයක් දැනෙන්නේ මොකද්ද? මේ අපි කැමති දේ තෘෂ්ණාවේ. අපි කැමැතිම ස්පර්ශයක් විඳිනකොට අන්න සාමිස සුවය. අර කැමති විදිහේ අපට හොඳ රස්සාවක් ලැබුණා, රස්සාවේ පඩි වැඩි වුණා, අපි ගැන කීර්තිරාවයක් යනවා, මේ වගේ ඒවා හිතනකොට මනසට දැනෙන්නේ අන්න සාමිස සුවය. තෘෂ්ණාව පදනම් වෙලා ඒ සතුට ඇති වෙන්නේ. එහෙම සතුටක් ඇති වෙනකොට ඒකත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක තෘෂ්ණා මූලික සතුටක්, මේක කෙලෙස් ධර්ම සමග මුසු වෙලා එන සතුටක් කියලා හඳුනා ගන්නවා. ඇයි ඒක හඳුනා ගන්න? ඒ තෘෂ්ණාව මුල් වෙලා ඇති වෙන හැම සතුටක්ම පසුව දුකකට හේතු වෙන නිසා වටහාගෙන සිටිය යුතුයි. තමන්ට ධනෙ ලැබෙනවා කියලා සතුට වෙන තැනැත්තා ධනය විනාශ වෙනකොට, ධනෙ වැය වෙනකොට එපමණම දුකකට පත් වෙනවා. අතනින් යම් තරම් සතුට වෙනවද ඒහා සමාන දුක. අතන උපේක්ෂා සහගත ඉන්නවද මෙතනදිත් උපේක්ෂා සහගත ඉන්න පුළුවන්. අතන් දෙපරිම තෘප්තිමත් වෙනවද සතුට වෙනවද ඒ පමණට දුකක් ඇති වෙනවා. දරුවෙක් ලැබුණාම කොච්චර සතුට වෙනවද? ඒ දරුවා නොමග යනකොට, ඒ දරුවා වෙන්ව යනකොට, ඒ දරුවා අහෝසි වෙනකොට තරම්ම දුකක් ඇති වෙනවා. පුද්ගලයන් ඔවුනොවුන් හමු වීම නිසා කොයිතරම් ප්‍රීතියක් සතුටක් භුක්ති විඳිනවද? ඔවුනොවුන් වෙන් වෙලා යනකොට ඒහා සමානම වේදනාවක් දැනෙනවා. ඊට සාපේක්ෂ අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාමිස වශයෙන් කෙලෙස් මුල් වෙලා අපි ලබන සතුට සුවය ඒ පිළිබඳව අපට දැනුමක් තියෙන. එහෙම විඳින්න එපා කියලා හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. මොකද ගිහියෙක් හැටියට එහෙම විඳින්න නැතුව පවතින්නට බෑනේ. ගිහියෙක් විතරක් නෙවෙයි පැවිද්දෙක් වශයෙන් වුණත් අපි මේ ජීවිතේ වැඩි හරියක්
කෙලෙස් සහිතව තමයි සතුට වෙන්නේ. හැබැයි මේ ගැන යම්කිසි දැනුමක් ඇති කර ගන්න ඕනේ. මේ ගැන වැටහීමක් ඇති කර ගන්න ඕනේ. ඒ දැනුම වැටහීම ඇති කරගත්තා අපිට මේවත් යම් ප්‍රමාණයකට උස්පහත් කර ගන්නට පුළුවන්. යම් ප්‍රමාණයකට උස්පහත් කරගෙන අපිට යම්කිසි පාලනයකට නතු කර ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි නොදැනම අර කෙලෙස් සහිත තෘප්තිමත් භාවයේ විඳින්නට ගිහිල්ලා ජීවිතයේ අසීමිතව අපි හා සමාන පීඩා විඳිනවා. ඒවා හොසු වෙනකොට වෙනස් වෙලා යනකොට. එතකොට මේ ගැන නිසි වැටහීමක් ඇති කරගන්න නම් මේ ඇති වෙච්ච සුවය සාමිස සුවයක් කියන බව අපට දැනෙන්න ඕන. ඊළඟට නිර්ආමිස සුවයක් දැනෙනවා නම් නිර්ආමිස සුවය කියලා. මොකද්ද නිර්ආමිස සුවය කියන්නේ? දැන් මං අර කිව්වේ වේදනාව මෙනෙහි කරනකොට හරියට සිහිය පිහිටියොත් එතන ප්‍රීතියක් හටගන්නවා. දැන් එතන කෙලස් මතුවලා නෙමෙයි, සිහිය වීරය ප්‍රඥාව හරියට යෙදෙනකොට ඒ තුලින් ලොකු තෘප්තියක් දැනෙනවා. අපිට බුදුහාමුදුරන්ට මල් ටිකක් පූජා කරලා සතුටක් ලබන්න සුවයක් ලබන්න බැරිද? පුළුවන්. බුදුන් වැඳලා භාවනා කරලා සිල් සමාදන් වෙලා අනුන්ට පරිත්‍යාගයක් කරලා තමන් සතු දෙයක් අනිත් අයට දීලා අනිත් අයට අවශ්‍ය මොහොතක උදව්වක් කරලා තව කෙනෙකුගේ ජීවිතයක් බේරලා අසීමිතව අපට සුව විඳින්නට සතුට වෙන්න පුළුවන්. එතෙන්දී අපි හඳුනා ගන්න ඕනේ ඒක කෙලෙස් සහිත එකක් නෙමෙයි. එතන තියෙන්නේ නිරාමිස කෙලෙස් වලින් තොර වෙච්ච අලෝභ අදෝස අමෝහ. ලෝභ දෝස මොහ නිසා නෙමෙයි, අලෝභ අදෝස අමෝහයන් පදනම් වෙච්ච කෙලෙස් වලින් තොර වෙච්ච එක්තරා සුවදායක තත්ත්වයක්. ඒක හරියට හඳුනා ගත්තාම එබඳු සුවය අපට බොහෝ අවස්ථාවල මතු කර ගන්නට පුළුවන්, අවදි කර ගන්නට පුළුවන්, පවත්වා ගන්නට පුළුවන්. ඒ සඳහායි ඒක අපි හරියට හඳුනා ගන්නේ. ඊළඟට සාමිස දුක්ඛයන් නැති වෙනවා, නිර්ආමිස දුක්ඛයනොත් ඇති වෙනවා. සාමිස දුක්ඛයන් කියන්නේ කෙලෙස් සහිත බව නිසා ඇති වෙන දුක්. ඒවනම් ඉතින් අමුතුවෙන් කියන්නේ නැහැ, මුළු ජීවිත කාලෙම විඳින දුක් ඔක්කොම වගේ කෙලෙස් සහිත බව නිසා ඇති වෙන දුක්. එතකොට ඒකට හොඳ උදාහරණයක් මට මතක් වුණා. අර ඉන්දියාවේ හිටපු එක දුප්පත් මිනිස්සෙක් බොහොම සුරූපී කාන්තාවක් විවාහ කරගන්නවා. විවාහ කරගත්තට පස්සේ මේ කාන්තාව බොහොම සුරූපී කෙනෙක් නිසා අර පුරුෂයා බොහොම දැඩිසේ බැඳිලා ඉන්නවා මේ කාන්තාවට. ඒ කාන්තාව මොකද්ද කියන්නේ, ඒ විදිහට තමයි අර පුරුෂයා වැඩ කටයුතු කරන්නේ. එතකොට ඉන්දියාවේ කලින් කලට වසරකට සැරයක් නැකත් ක්‍රීඩාව කියලා අපේ ලංකාවේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ තියෙන්නේ. ඒවා අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නේ නැකත් පදනම් කරගෙන ජෝත්සයට අනුවනේ. දැන් ඉර හඳ තාරකා මේ විදිහ ඉර මෙහෙම ගමන් කළා, එහෙම නේක තීරණය වෙන්නේ. ඒත් ඒ වගේ නැකත් පිළිබඳව යම් කිසි සුබ දිනයක ඒගොල්ලෝ වසරකට සැරයක් මහා උත්සවයක් පවත්වනවා. දැන් මේ උත්සවයට යන්න අර කාන්තාව කියනවා, මට හොඳ ලස්සන රතුරෙද්දක් ඇඳගෙන රතුරෙද්දක් පෙරවගෙන එහෙම යන්න තියෙනම් තමයි මං එන්නේ උත්සවයට යන්න, නැත්තම් මං එන්නේ නැහැ. එහෙම නැත්තම් ඔබ වෙන කවුරු හරි එක්කලා යන්න, මම නම් එන්නේ නැහැ යන්න කියලා අර කාන්තාව කියනවා. පස්සේ අර ස්වාමියා කියනවා, ඉතින් අපිට කොහෙන්ද රතුරෙදි, අපි දැන් බොහොම දුප්පත් අය, ඒ නිසා ඔය තියෙන රෙද්දක් හොදලා තියන්න ඇඳගෙන යන්න. නමුත් මෙහෙම කිව්වට මේ බිරිඳ මේකට එකඟ වෙන්නේ නැහැ. නොඑක් නොඑක ආකාරයෙන් ඇවිටිලි කරනවා, නැහැ එහෙමම ඕන, නැත්තම් මං යන්නේ නැහැ. පස්සේ ඉතින් කිව්වා, කොහොමද හොයන්නේ? ඉතින් හය හත්තේ තියෙන මිනිස්සෙකුට මොනවද කරන්න බැරි? රජමාලිගාවේ ඕන තරම් තියෙන්නේ ඇඳු. හිමින් සැරේ ගිහිල්ලා කොතරින් ඉන්නේ, අර රිංගුවෙන් පස්සේ ඕන තරම් අරන් එන එකනේ අතට අහු වෙන තරම්. මොකද අර දැනත්තා කියනවා, තාම මාව මරන්නද හදන්නේ කියලා. මරන්න නෙමෙයි, ඉතින් එච්චර එකක් වක් කරගන්න හය නැත්තම් ඉතින් ඒක පිරිමිකමක්ද කියලා. දැන් අර කාන්තාව නොඑක ආකාරයෙන් අර මනස පොළඹවනවා මේක කරන තැන. පස්සේ ඉතින් මේ මනුස්සයාත් අර කාන්තාවට තියෙන බැඳීම නිසා රාත්‍රියේ යනවා රෙදි හොරකම් කරා. ගිහිල්ලා වරලා හොරකම් කරනකොටම රාජපුරුෂයන්ට අහු වෙනවා. රජුරන්ට ගිහින් දක්වනවා. දැක්වෙන් පස්සේ රජුරෝ මොකුත්ම කතාවක් නැහැ, උල තියලා මරන්න කියලා කිව්වා. දැන් මේ මනුස්සයා පිට්ටනියක් මැද්දේ උල හිටවලා ඒක ඒකේ උල තියලා තියෙනවා. යටින් ඇනිච්ච උල ඉස්මුදුනේ මතුවෙලා දැන් ඒ වගේ තැන්වල කපුටෝ ගිජුලිහිනියෝ වට වෙලා ඉන්නවා මස් ගන්න. දැන් ගිජුලිහිනියෝ අර ඔළුව උඩ වහලා ඇස් වලට කොට කොට කනවා. කපුටෝ කොට කොට කනවා.
දැන් මේ මනුස්සයා තාම මැරිලා නැහැ. දැන් මේ මනුස්සයා මොකද්ද මේ උලේ ඉඳගෙන අර වේදනාව විඳගෙන අර කපුට කොටන එක, ගිජුලිහිනිය කොටන එක, ඒ වේදනාව ඔක්කොම විඳින්නේ මොකද්ද කියන්නේ? මට මේ උලේ ඉන්න එකත් නෙමේ දුක, මට මේ ඇහැට කොටන එකත් නෙමේ දුක, මගේ නෝනත් එක්කලා රතු රෙද්දක් ඇඳගෙන අපිට අර නැකත් ක්‍රීඩාවට යන්න නැති වෙච්ච එකයි මට මේ ලොකුම දුක. එතකොට ඒත් ඒකයි මං කියන්නේ එක එක්කෙනා විඳින දුක ගැන එක එක්කෙනා හිතන හැටි. එතකොට දැන් මේ මේ මහා දුක් වේදනාව මේ තනත්තා විඳින්නේ කුමක් මතද? සාමස දුක්ඛය. මේ කෙලස් නිසා ඇති කරගත්තු දුක. කෙලස් නිසා ඒ කෙලස් වලට යට වෙලා ඒ කෙලස් වලට වසඟ වෙලා ජීවිතේ ලබන දුක්. එතකොට අපේ ජීවිතේ ඔය තරම් කටුක නොවුනට අපි හැම කෙනෙක්ම බොහෝ අවස්ථාවල ජීවිතේ හැම තත්පරයකම වගේ ඒ කෙලස් නිසා විඳින දුක් කායිකව මානසිකව ඕන තරම් විඳිනවා. හැබැයි ඒව හඳුනා ගන්න ඕනේ මේ සාමස දුක්ඛය. ඊළඟට නිර්ආමස දුක්ක් කෙනෙකුට විටින් විට පැමිණෙන්නට පුළුවන්. ඒ කියන්නේ කෙලස් වලින් තොර වූ දුකක්. ඒ කොහොමද? දැන් අර කොටියක් ආපු හාමුදුරුවන්ට ඒ මෙනෙහි කරද්දී ප්‍රීතිය සම්නස සතුට ඇති වෙනවා, කෙලස් ඇති වෙන්නේ නැහැ, හැබැයි දුක දැනෙනවා. චක්කපාල හාමුදුරුව S2 අන්ධ වෙනවද කියලාත් නොබල භවනා කළා. උන්වහන්සේට දුක්ඛය දැනුණා. හැබැයි කෙලස් නිසා ඇති කරගත්තු දුකක් නෙමෙයි. කෙලස් නසන්නට දරන උත්සාහය නිසා ඇති කරගත්තු දුක. ඊළඟට කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ භික්ෂුන් වහන්සේලා 5-9ක් විතර භාවනා කරන්න උත්සාහ කරලා කරලා අන්තිමට උන්වහන්සේලාට ඵලයක් උපදවා ගන්නට බැරි තැන උන්වහන්සේලා තීරණය කළා අපි මහා පර්වතයක් උඩට නැගලා ආහාර වර්ජනය කරලා අපි භාවනා කරමු, රහත් වුණොත් රහත් වුණාවේ, නැත්නම් අපවත් වුණාවේ කියලා තීරණය කළා. උන්වහන්සේලා මහා පර්වතයේ මතට නැගිලා භාවනා කරා. ඒතර ආහාර නැතිකම නිසා උන්වහන්සේලාට මහා පීඩාවක්. එතකොට බිමට බහින්නට නැතිකම නිසා, ලෝකය දකින්නට නැතිකම නිසා, එතකොට එක ඉරියව්වෙන් ඉන්න නිසා උන්වහන්සේලා මහා දුක්ඛයක් විඳිනවා. නමුත් මේ දුක කුමක් නිසා හටගත් එකක්ද? මේක කෙලස් නසන්නට තරන උත්සාහය නිසා ඇති කරගත්තේ. එතකොට ඒක නිරාමස දුක්ඛයක්. කෙලස් නිසා හටගත් එකක් නෙමෙයි. එතකොට අපිත් දැන් භවනා කරන්න වාඩි වෙනවා. තද බල වේදනාවක් එනවා කකුලේ, අතේ, පායේ, කොන්දේ. දැන් මේ මොන වේදනාවක්ද මේක? නිරාමස දුක්ඛය. හැබැයි නිරාමස දුක්ඛය අපි ඒක මනසින් ගැටලා ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තොත් සාමස දුක්ඛයක් බවට පත් වෙනවා. ඇයි? ඊට පස්සේ එතනින් නම් අපි දුක් විඳින්නේ අපේ මනසේ කෙලෙස් නිසායි. අර හුදේ කයට දැනෙන දුක්ඛය නිරාමස දුක්ඛයක් හැටියට තමන්ට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මනසේ කෙලස් නිසා අපි ඇති කරගන්නා දුක්ඛය ඒක සාමස දුක්ඛයක් වෙනවා. මෙන්න මේ විදිහට සාමස සුවය, නිරාමස සුවය, සාමස දුක්ඛය, නිරාමස දුක්ඛය ආදී වශයෙන් මේ වේදනාවෙහි ඇති වෙන නොයෙකුත් ප්‍රභේද විටින් විට අපට මේ වේදනාවන් දැනෙන හැටි පිළිබඳව අවධානය යොමු කරගෙන සිහිය පිහිටුවාගෙන නැවත නැවත නුවණින් දකින්නට පුළුවන් නම් සිහිය, ප්‍රඥාව, වීර්යය පවත්වාගෙන අපට ඒ දිහා බලන්නට පුළුවන් නම් එය නිවන් දකින්නට, එහෙම නැත්නම් නිවන් දැකීමත් එක්ක අපේ මනස වඩවන්න සුදුසු කමටහනක් හැටියට, එහෙම නැත්නම් වේදනානු පස්සන සතිපට්ඨාන භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවනම් ওই ටික වේදනාව පිළිබඳව ප්‍රමාණවත් වෙයි. තව ටිකක් අපේ කාලය අරගෙන අපේ චිත්තානුපස්සනාව කියන්නේ මොකක්ද කියන එක අද දවසේ අපි කතා කරලා නිමා කරන්නට අදහස් කළේ ටික වේලාවකින්. චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිත දිහා බලලා නැවත 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 සිත අනුව බැලීම. එහිදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත කෙරෙහි අවධානය යොමු කරගෙන ඒ අනුව නැවත නැවත නුවණින් බලන. එතනදී අපට හුඟක් වෙලාවට අපට මේක විශේෂයෙන් පුහුණු කරන්න වෙන්නේ මොකක් නිසාද? අපි හැම කෙනෙක්ම දීර්ඝ කාලයක් සසරෙහි පුරුදු පුහුණු වෙලා තියෙන්නේ මේ ෂඩේන්ද්‍රයන්ගෙන් බාහිර දේවල් අරමුණු කරන්න. අර මෙසක් පොය දවසේ ධර්ම දේශනාවේදී මම පැහැදිලි කළේ ඇහැට බාහිර දේවල් පේනවා, හැබැයි ඇතුළ පේන්නේ නැහැ. කනට බාහිර සද්ද ඇහෙනවා, ඇතුළ සද්ද ඇහෙන්නේ නැහැ. මේක ඇතුළෙත් මහා සද්ද කොටක් තියෙනවා, ඒවා එච්චර කනට ඇහෙන්නේ නැහැ. නහයට පිටස්තර තියෙන ගඳ සුවඳ පොඩ්ඩෙන් දැනෙනවා,
ඇතුලේ ගඳ ඒක දැනෙන්නේ නැහැ. ඒක එක පැත්තකින් වාසනාවක් කියලා හිතෙනවා. කොහොම හරි ඒක වාසනාවකට හරි අවාසනාවකට හරි මේ ඉන්ද්‍රයන් පිහිටලා තියෙන්නේ එහෙමයි. බාහිර ලෝකයේ දේවල් ස්පර්ශ කරනවා. ඇතුලේ එහෙම දැනෙන්නේ නැහැ. මනසත් එහෙමයි හැමතිස්සෙම බාහිර දේවල් ගන්න පුරුදු වෙලා තියෙනවා. ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා දකින්නට මනස පුහුණු වෙලා නැහැ. එතකොට අපිට ප්‍රත්‍යක්ෂා නුවණ අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කණ්ණාඩියකින් කරන්නේ මොකද්ද? අර රාහුල හාමුදුරුවන්ගෙන් අහනවා. රාහුල පොඩි හාමුදුරුවන් අහනවා, රාහුල කණ්ණාඩිය මොකටද තියෙන්නේ? රාහුල හාමුදුරුවෝ දේශනා කරනවා, ස්වාමීනි ප්‍රත්‍යවේක්ෂාව සඳහා. මොකද්ද ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ? ආපහු හැරිලා බලන්න. දැන් අපේ ඇස් දෙකට අපිව පේන්නේ නැති නිසා ඉස්සරහින් කණ්ණාඩියක් තියලා තමයි අපිව බලාගන්නේ. අන්න ඒ වගේ අපේ සිතට අපේ සිත පේන්නේ නැති නිසා, එහෙම බලන්නට පුරුදු වෙලා නැති නිසා අපි මේ ප්‍රත්‍යවේක්ෂාව අනුපස්සනාව තුලින් ආපහු අපේ හිත දිහා අපි බලන්නට උත්සාහ කරනවා. මොකක්ද එතන වෙන්නේ? හැමතිස්සේම සිදුවෙන සිදුවීම් හරහා බාහිර ලෝකයේ සිද්ධියත් එක්කලා පැටලි පැටලි අපේ මනස දුවනවා. හැබැයි ඒත් එක්ක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා අපට දැනෙන්නේ නැහැ. දැන් දවසක් කවුද සාකච්ඡා කරනකොට ඇහුවා, දැන් අපි හිතමු මෙතන තියෙනවානේ මේ වොයිස් රෙකෝඩරේ මේ පටිගත වෙන්න තියෙන, අපි මේක ගැන තෘෂ්ණාවක් ඇති වෙනවා. දැන් ඕක ගැන කොහොමද අපි විදර්ශනා කරන්නේ? කොහොමද විදර්ශනා කළ යුත්තේ කියලා නිකමට කියන්න බලන්න. දැන් මෙතන තියෙන යම් කිසි භාණ්ඩයක් ගැන අපට ඇති වෙනවා තෘෂ්ණාව. එතකොට ආවක වැඩකට ඇති දෙයක් නෙමෙයි, ඔක අනිත්‍යයි, ඔක මටත් පස්සේ ගන්න පුළුවන්. එහෙමද අපි හිතන්න ඕන? ඔව්. කොහොම දැක්කොත්ද අපි වඩා සුදුසු? ඔව්. දැන් මේ රෙකෝඩරේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දකින්න එකත් භාවනාවක් තමයි. හැබැයි මේ මොහොතේ මගේ මනසේ තෘෂ්ණාව ඇති වුණාම මේකේ අනිත්‍ය දකින්න පුළුවන් තත්ත්වයක් මගේ මනසට නැහැ. දැන් මනස අවුල් වෙලා ඉවරයි. ඒ වෙලාවට අනිත්‍ය වෙනේ කරන්න ගියාට නිකන් කවුරු හරි කියපුවා තමයි හිතන්න වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවට ඒ ඇල්ම ඇති වෙච්ච බාහිර වස්තුව අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මෙනෙහි කරන්න ගිහිල්ලා තේරුමක් නැහැ. එතනදී අපි ආපස්සට හැරෙන්න ඕන කාටද? මගේ මනස දෙසට. මේ පිළිබඳව මට තෘෂ්ණාවක් ඇති වෙනවා. ඒ මොකක් නිසාද? ඇයි? අන්න එතනින් පටන් ගන්නට ඕන. එමනම් මනස කිලිටි වුණහම, මනස නොසන්සුන් වුණහම ඒත් එක්ක අවධානය යොමු කරගෙන යනවා මිසක් බාහිර ලෝකයේ විදර්ශනා කරන්න ගිහින් එතනදී හරියන්නේ නැහැ. ඒකට වෙන වෙලාවක් යොදා ගන්න ඕන. බාහිර වස්තු අනිත්‍යයි කියන බව, ඒවත් දුකයි කියන බව, යානාත්මයි කියන බවත් අපි හඳුනා ගන්න ඕන. බාහිර පුද්ගලයෝ විනාශ වෙනවා, ඒගොල්ලන් දුර්වර්ණ වෙනවා, විරූපී වෙනවා, ඒවත් අපි තේරුම් ගන්න ඕන. හැබැයි අර මනසේ රාගය ඇති වෙච්ච වෙලාවට, ඇලීම ඇති වෙච්ච වෙලාවට ඒක කරන්න ගිහින් හරියන්නේ නැහැ. එතනදී ඒක පල දරන්නේ නැහැ. එතන නිකන් පටලැවිල්ලක්. මම ඒකයි කියන්නේ, අර කටේ ලුණු රස තියාගෙන පැණි රස ගැන තලු මැරුවට ඒක දැනෙන්නේ නැහැ. එතකට ලුණු රසත් නැහැ, පැණි රසත් නැහැ. ලුණු රස තියෙන වෙලාවට ඒක හොඳට තලු මරලා ලුණු රස ගැන හරියට හඳුනා ගන්න. ඊට පස්සේ කට හොදලා දාලා ඕනනම් පැණි රස කටේ තියාගෙන ඒක තලු මරලා වැළුවට කමක් නැහැ. හැබැයි කට හොදලා අයින් කරලා ඉවර වෙලා. එහෙම නැතුව දෙකම එකට කලවම් කරගත්තොත් එහෙම එකකවත් රසය හරියට භුක්ති විඳින්නේ නැහැ. අපිට හුඟක් වෙලාවට වෙන්නේ මනස රාගයෙන් අවුල් වෙච්ච වෙලාවට අසුබේ වඩන්නට උත්සාහ කරනවා. ද්වේෂයෙන් අවුල් වෙච්ච වෙලාවට මෛත්‍රිය වඩන්න උත්සාහ කරනවා. එතකොට තියෙන්නේ වෙන එකක්, හොයන්නේ තව එකක්. මෙතන මහා පටලැවිල්ලක් ඇති වෙනවා. ඒ නිසා එහෙම නෙමෙයි, බුදුරජාණන් වහන්සේ රාග චරිතයට අසුභය සුදුසුයි කියලා දේශනා කළා. ඒ රාගය ඇති වෙච්ච වෙලාවට නෙමෙයි. ඒ චරිත ලක්ෂණ තියෙන කෙනාට මනස සංසුන් කරගෙන අසුභ භවනාව කරන එක සුදුසුයි. හැබැයි රාගය මතු වෙච්ච වෙලාවට ඒක කරන්න බෑ. ඕනනම් අත්හදා බලන්න. අසුභේ වඩන්න පුළුවන් දෙයක්. අර සිතන මෙනෙහි කරන හැම පිළිකුල් සහගත දෙයක් අතරින්ම රාගය මතු වෙනවා තමන්ගේ මනස. ඒක තමයි සබය. මොකද මෙතනයි කෙලසිලා තියෙන්නේ. මෙතන කෙලසිලා, මෙතන අඳුරු වෙලා, මෙතන වික්ෂිප්ත වෙලා, ඒ වික්ෂිප්ත වුණු මනසින් අඳුරු මනසින් වෙන එකක් බලන්න ගියාම අපි අර කියන්නේ පාට කණ්ණාඩි දාගත්තාම ලෝකෙ ඔක්කොම ඒ පාටටයි පේන්නේ කියලා. ඒ වගේ දැන් මෙතන අඳුරු වෙලා තියෙන්නේ. එතකොට හැම දෙයක්ම ඒ වර්ණයෙන් තමයි පේන්නේ. එතන අපි හිතමු
මේ රක්ත වර්ණ වෙලා. ඒ කියන්නේ හැම දෙයක්ම රක්ත වර්ණයෙන් තමයි පේන්නේ. ඊට පස්සේ ඉතින් පිළිකුල් දෙයට අර රක්ත වර්ණය වැටෙනන් පස්සේ ඒක බොහොම බොහොම ප්‍රියමනාප දෙයක් හැටියට පේන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි පැටලෙනවා මනස විකෘති වෙලා බාහිර ලෝකයේ විනිශ්චය කරන්න විදර්ශනා කරන්න කියන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිතක් ඇති වුණා නම් විතරාගී බව හොයන්නට දඟලන්න ඕනේ නැහැ. මේ රාග සහිත සිතයි කියන එක දැනගන්න. ඒක හඳුනාගන්න. ඒක විදර්ශනා කරන්න. ද්වේෂ සහිත සිතක් ඇති වුණා නම් මේ ද්වේෂ සහිත සිතයි කියලා දැනගන්න. ඒක විදර්ශනා කරන්න. ඒවා තමන්ගේ ජීවිතේ විතින් විත මතුවෙන ස්වභාවය මත අත්හදා බලන්න පුළුවන්. එහෙම විතින් විත අත්හදා බලන ස්වභාවයත් එක්කලා තමයි තමන්ට මේවා ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මට මතකයි මම අර මම කිව්වේ අර ලෙනක මම භාවනා කළා කියලා. ඉතින් මම පුටුවේ වාඩි වෙලා ඉන්නකොට එක්තරා සරාගී අරමුණක් මතුවෙලා නැවත නැවත ඒ ඔස්සේ මනස දුවනවා. මම හිතන්නේ පෙර දිනක මතක ඇති මම කිව්වා සංකීර්ණ සමාජයේදී සමහර කෙලෙස් ඇති වෙනවා, ඒවා හුදකලා භවයේදී ඇති වෙන්නේ නැහැ. සමහර ඒවා හුදකලා භවයේදී ප්‍රබලව ඇති වෙනවා, සංකීර්ණ සමාජයේදී ඒවා හැම ඇති වෙන්නේ නැහැ. ඒ හැම ඒ මනසේ තියෙන එක එක් ස්වභාවයක්. දැන් හිතලා බලන්න, දැන් මේ වගේ රටවල් වල මේ බටහිර ලෝකයේ බොහෝ රටවල් වල කොට ඇඳුමක් ඇඳලා ඒ විදිහට ගියයි කියලා ඒක අමුත්තක් නෙමෙයි. එතකොට ලංකාවෙ හැම ගියොත් ඒකෙන් මනස අවුල් කරගෙන ඒකෙන් ප්‍රශ්න ඇති කරගෙන එයි මේ දැන් ඒ රටේ ඒ අඳින්න පළඳින්න පුරුදු වෙලා තියෙන හැටියට ඇඟ වැහෙන්න අඳින්න පළඳින්න පුරුදු වෙලා තියෙන හැටියට ඒගොල්ලන්ට අර ඒ වැහිලා තියෙන එකත් එක්කලා අමුතු කුතුහලයක් ඇති වෙනවා. එතකොට මේ ඒ බටහිර ලෝකේ රටවල් වල හැමතිස්සෙම බොහෝ වෙලාවට කය විවෘතව තියෙන නිසා ඒක අමුතු කුතුහලයක් ඇති වෙන්න දෙයක් නැහැ. ඒ නැති මට්ටමටපත් වෙලා එහෙම නොවනවාම නෙමෙයි. ඉතින් ওই தත්වයන් උස්පහත් වෙනට පුළුවන්. පොදු වශයෙන් ගත්තෙන් පස්සේ ඉතින් ඒ සංස්කෘතියෙන් අනුව එහෙම වෙලා. අන්න ඒ වගේ මේ සංකීර්ණ සමාජයේ ඉන්නකොට අපිට සමහර දේවල් සුලබයි. පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, විඳිනවා, මනස වේගෙන් වෙනස් වෙනවා. ඒ නිසා එක අරමුණක් ඔස්සේ ඈතට යන්න ඉඩක් නැහැ. හැබැයි හුදකලා වෙච්ච ගමන් ඒක පුංචිම පුංචි දෙයක් ඇති ඒක ඔස්සේ ඈතට 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 යනවා පාලනය කරගන්නට බැරි තරමට. ඒ වගේ දැන් ලෙනේ ඉන්නකොට පුංචි දෙයක් අර සිහිපත් වෙලා එක්තරා සරාගී බවක් මනසේ ඇති වුණා. දැන් මම මේක නවත්තන්න හදනවා හදනවා නවත්තන්න හදන්න හදන්න මේක වැඩි වෙනවා. එන්න 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 මනසේ වැඩෙනවා. අන්තිමට මම නොයෙක් දන්න නොයෙක් උත්සාහයන් කළා කොහොමවත් ඒක මනසින් අඩු කරගන්න බෑ. එන්න එන්න වැඩෙනවා. පස්සේ මම මෙහෙම පුටුව උඩ වාඩි වුණා. වාඩි වෙලා අත් දෙකත් මෙහෙම පුටුව උඩින් තියාගත්තා. තියාගෙන ඇස් දෙකත් තියාගත්තා. ඇස් දෙකත් තියාගෙන මම කල්පනා කළා හරි. දැන් මේ ගැන කොච්චර වෙලාද හිතන්න ඕනේ, ඕන තරම් හිතන්න මං ඉඩාරිනවා. මෙහෙම වාඩි වෙලා මේ ගැන දැන් මේ දැන් හිත කැමති නැහැනේ මේකෙන් මනස හිත අයින් කරන්න කැමති නැහැනේ. ඒ නිසා දැන් මේක පැටලි පැටලි යන්න. හරි, කොච්චර වෙලාද හිතන්න ඕන තරම් වෙලා හිතෙන්නේ ඉඩාරිනවා. දැන් මම වාඩිලා දැන් පැය භාගයක් විතර මම අර අරමුණත් එක්ක ඈතට 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 හිතාගෙන ගියා. දැන් ඇත්තටම සිතනවා කියලා කියන්නේ ඒ අරමුණ භුක්ති විඳිනවා. ටික වෙලාවක් යනකොට මුළු කයම රත් වෙලා අර උණ සන්නිපාතයේ හැදුනහම තියෙන්නේ. අන්නේ වගේ මුළු ඇඟම ගිනියම් වෙලා. දැන් මෙහෙම මූණ හරියෙන් මෙහෙම අත තියලා බැලුවෙන් පස්සේ සාමාන්‍යයෙන් අඩියක් විතර දුරට රස්නේ දැනෙනවා. ඒ මට්ටමට මුළු ශරීරයම ගිනි ගන්න මට්ටමට ඒක පැහැෙනවා ඇතුලේ. ඒ ආරම්භණයත් එක්ක මෙහෙම දැනෙනකොට මට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ මේ රාගයේ ගින්නක් කියලා දේශනා කළේ මේක නේද. ඒ විදිහෙන් ඒක අමුතුවෙන් හිතුව නෙමෙයි. ඒ දන්නා දේවල් එක්කලා උපමා කර කර මේක මෙහෙමයි නේද අරහෙමයි නේද කියලා හිතුව නෙමෙයි. ඒ ස්වභාවයත් එක්කලා මනස තුළින් ඒ අවබෝධය පහළ වුණා. ඒ අවබෝධය මනසට දැනෙනකොටම හරියටම වතුර බාල්දියක් ඔළුවේ නම් වක් කරපුවාම හීතල වෙලා යන්නේ කොහොමද? ඒ විදිහට සම්පූර්ණයෙන් ගත සිත සිසිල් වෙලා අර ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතකොට දැන් එතන මොකද්ද වෙන්නේ? අපේ
විටින් විට ජීවිතේ ද්වේෂය ඇති වෙනකොට රාගය ඇති වෙනකොට මුලාව ඇති වෙනකොට ඊර්ෂ්‍යාව ඇති වෙන මෙම නොයෙක් හැටියට තමන්ටත් අනුන්ටත් හානි නොවන විදිහට යම් යම් විදිහෙන් තමන්ගේ මනසේ ස්වභාවයන් අත්විඳලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන මම නැවතත් කියනවා තමන්ටත් අනුන්ටත් හානි නොවන හැටියට තමන් රකින සීලයට තමන්ගේ ප්‍රතිපදාවට බාධාවක් නොවන හැටියට අපට අපේ මනසේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කරනවා. හැබැයි ඒවා හිතලා එච්චර තේරුමක් නෑ. අපි හිතන්නටත් ඕන. ඒ කියන්නේ අපි අහලා තියෙන දේවල් මම එදා කිව්වා සුතමේ ඥානය කියලා චින්තාමේ ඥානය. සුතමේ සහ චින්තාමේ ඥානයන් දෙකම අපට වැදගත් වෙනවා. හැබැයි භාවනාමේ ඥානය කියලා කියන්නේ ඉන් ඉදිරියට ගිය අවස්ථාව. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් මනෝභාවයන් ඇති වෙනකොට ඒ ඒ මනෝභාවයන්ගේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහවත් විය යුතුයි ඒ අවස්ථාවේ. එතනදී වෙනත් දෙයක් විදර්ශනා කරන්න අපට පුළුවන් කමක් නැහැ. ඒ දැනෙන දේ විදර්ශනා කරලා හඳුනා ගන්න තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. ඊළඟට සරාගං වාචිත්තං සරාගං චිත්තං විතරාගං වාචිත්තං විතරාගං චිත්තං. ඒ කියන්නේ රාගයෙන් තොර සිතක් ඇති වුනහම දැන් ඔන්න අර මුල් අවස්ථාවේදී රාගයේ උත්සන්නව ගිනි ගන්නා ස්වභාවයක් දැනුණා. ඒක තේරුම් ගත්තට පස්සේ ඒක හරියට වැටහුණාට පස්සේ සියල්ල සිසිල් වෙලා ගිහිල්ලා විතරාගී ස්වභාවයක් රාගයෙන් තොර අවස්ථාවක් මනසේ ඇති වෙනවා. ඒකත් හඳුනා ගන්න. ඒකත් හඳුනාගෙන ඒකත් ඇති වෙච්ච හැටි ඒකේ ස්වභාවය හරියට විඳලා තේරුම් ගන්නට ඕන. දැන් කීප දෙනෙක්ම මෛත්‍රිය ගැන ඇහුවා. ඉදිරි අපට අවස්ථාවක් තිබුණොත් අපි ඒ ගැන කතා කරමු. ඇත්තටම මෛත්‍රිය කියලා කියන එක අපි දැන් හුඟක් දෙනා කරන්නේ වචන ටිකක් මෙනෙහි කරන එක තමයි. එහෙමවත් කරන එක ඇති. හැබැයි මෛත්‍රී මනෝභාවය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපට යම් කෙනෙක් ගැන තරහ ගියොත් ඒ තරහ ගිය වෙලාවට අපි හිතමු ඒ අපි අපි ප්‍රිය නැති අපි අමනාප පුද්ගලයෙක් එකවරම අපට පෙනෙනවා. පෙනෙනකොටම අපේ ඇතුළාන්තයට මොකද වෙන්නේ? තරහ රත් වෙලා කුපිත වෙලා කැළඹිලා එනවා. හැබැයි මේ මනුස්සයා මරන්න ඕන, කොටන්න ඕන, ගහන්න ඕන, බනින්න ඕන එහෙම වචන මොකුත් එතන නැහැ. හැබැයි ගතට සිතට දැනෙන මොකද්දෝ කම්පනයක් ඇතුලෙන් එනව නේද? ඒක කවුරුත් විඳලා තියද? විඳින්නේ නැති කෙනෙක් ඉන්න විදියක් නැහැ. මොකද තරහ නොගිය කෙනෙක් නැති නිසා. ඒ කියන්නේ තේරුම් ගන්න තියද නැද්ද? මන්ද කොහොමත් හැමෝම අපි ඔක විඳලා තියෙනවා. එතකොට එතන වචන මොකුත් නැහැ. මේ මිනිස්සයා මරන්න ඕන මරන්න ඕන මරන්න ඕන කියලා එහෙම හිතන්නේ නැහැ. මේ මිනිහට ගහන්න ඕන ගහන්න ඕන ගහන්න ඕන එහෙම හිතන්නේ නැහැ. හැබැයි දකින්නකොටම වෙන්න ඕන ටික ඇතුලෙන් වෙනවා. වචන කිසිවක් නැතුව ඒ මනෝභාවය අවදි වෙනවා. දැන් මෙත් වදනකොට සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවන් දකිත්වා කියන වචන ටික අයින් කළොත් මොනවද ඇතුලෙන් දැනෙන්නේ? නිදිමත විතරයි. එහෙමනම් එතන නිවැරදි මෛත්‍රී මනෝභාවය නැහැ. හැබැයි අර වචන ටිකත් එක්ක තමයි අපිට මුලින් ඉතින් එල්ලෙල්ලි යන්න වෙන්නේ. හැබැයි වචන ටික තුලින් අපිට කරන්න පුළුවන් එක්තරා ආශිර්වාදයක් විතරයි. හැබැයි මෛත්‍රී මනෝභාවය නම් ඒ වචන කිසිවක් නැතත් මනස තුල ඇති වෙන්න ඕන එක්තරා සෞම්‍ය හැඟීමක්. ඒක හඳුනා ගන්න තමයි බුදුහාමුදුරුවෝ උපමාව දේශනා කරලා තියෙන්නේ. මාතා යතා නියම් පුත්තං. එක් අම්මා කෙනෙකුට එකම දරුවෙක් ඉන්නනේ දරුවා ගැන ඇති වෙන මනෝභාවය මොකද්ද? දැන් දරුවා දකින ගාන හිතනවාද අනේ මගේ පුතා ඉක්මනට ලොකු වෙන්න ඕනේ, ඉක්මන හොඳට විභාගේ පාස් වෙන්න ඕනේ, හොඳට දියුණු වෙන්න. එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ දරුවා දකින ගාන එහෙම හිතනවාද? අනේ දරුවා සුවපත් වෙන්න ඕනේ, යහපත් වෙන්න ඕනේ, දුක් වෙන්න ඕනේ. එහෙම හිතන්නේ නැහැ. හැබැයි දරුවා කියන සංඥාව එනකොට මොකද්ද ඇතුලෙන් එනවා? අන්න ඒක තමයි දරු සෙනෙහස කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහි ස්වභාවය හරියට හඳුනාගෙන මේක සියලු සත්වයින් වෙතම පතුරවන්න. දැන් අර මගේ දරුවා කියන ස්වභාවයෙන් වෙන් කරගන්නේ දැන් මේක ඇති වෙලා තලපුරුද්ද තියෙන්නේ. මේ ස්වභාවය තේරුම් අරගෙන මේ මනෝභාවය හඳුනාගෙන මේ මනෝභාවය හොඳට නැවත නැවත භුක්ති විඳලා අන්න ඒ මනෝභාවයන් භුක්ති විඳන්නට වරදක් නැහැ.
අර අපේ මනස අවුල් වෙන ව්‍යාකූල වෙන රාග ද්වේෂ මෝහ ඇති වෙන මනෝභාවයන් භුක්ති විඳිනවා වෙනුවට මෙන්න මේ විදිහේ යහපත් මනෝභාවය නැවත නැවත හඳුනාගෙන මතු කර කර භුක්ති විඳින්න ඕනේ. භුක්ති විඳලා ඒක හොඳට පළපුරුදු දෙයක් බවට පත් කරගන්න ඕනේ. පළපුරුදු දෙයක් බවට පත් කරගත්තට පස්සේ ඒක ආය උතුරද දකුණද කියලා වෙනසක් නැහැ. සමස්තයෙන්ම පතුරවන්නට පුළුවන්. හරියට මහා ජල කඳක් ඉහළට ගිහිල්ලා හාත්පස සිසාරා සිසිල් කරගෙන ඇදහැලෙන්නාසේ ඒකට සතා සිව්පාව මිනිස්සයා හිතවත් කෙනා අහිතවත් කෙනා ගහ කොළ මේ හැම දෙයක්ම මෛත්‍රී සංකල්පනාවට පුද්ගලයෝ විතරක් නෙමෙයි මේ ජීවි අජීවි හැම දෙයක් තුළම අපට මෙත්තා මනෝභාවේ පතුරවන්නට පුළුවන්. අර දරුවා පිළිබඳව ඇති වෙන සෙනෙහස යම්සේද ඒක හඳුනාගෙන හැබැයි හඳුනා ගන්නවා කියලා මේ මේ වචනේ මම නිතරම භාවිතාගෙන හඳුනාගෙන හඳුනාගෙන කියලා කියන්නේ ඒක හරියට තේරුම් ගන්නට වනේ. මුලදි මුලදි වැරදි විදිහට තේරෙනවා. දැන් දරුවා පිළිබඳව තෘෂ්ණාවත් මොසු වෙලා තියෙන්නට පුළුවන්. ඒ කොටස පස්සේ තේරුම් අරන් අයින් කරගන්නට ඕනේ. දරුවා පිළිබඳව මමත්වයේ මුසු වෙලා තියෙන්න පුළුවන්. මේ මමත්වයේ කියන කොටස අයින් කරගන්න ඕනේ. අයින් කරගත්තාම තමයි අනුන් වෙතත් අපට ඒක පතුරවන්න පුළුවන්. මෙහෙම ටික ටික ඒක වැඩි දියුණු කරගන්න ඕන. අනවශ්‍ය කොටස අයින් කරලා අඩු ඒවා එකතු කරලා මෙහෙම මෙහෙම මනෝභාවයේ හරියට ඒකේ තියෙන රසය. දැන් අපි ව්‍යංජනයක් හදලා ඒ ලුණු මදි ඔන්න ලුණු ටිකක් එකතු කරනවා. ඇඹුල් මදි තව පොඩ්ඩක් ඇඹුල් දානවා. මෙහෙම එක එක එකතු කර කර එකතු කර කර අපි බලන්නේ එහෙම අන්න අර නියම රසේ එනවාද. ඒ වගේ මේ මනෝභාවයන් හඳුනා ගන්නවා කියලා කියන්නේ කාලයක් එහෙම පුහුණු කරන්න ඕන. අඩු කර කර වැඩි කර කර අයින් කර කර ඒ නියම ගුණය ඒක මතු කර ගන්න ඕනේ. මතු කරගත්තන් පස්සේ ඒක සමස්තය සිසාරා පතුරවන්නට පුළුවන්. ඉතින් හැබැයි තාම එහෙම කරන්න බැරි නම් ඉතින් සුවපත් වේවා නිදුක් වේවා කියන වචන ටිකත් ඒකත් නැතුව මේකත් නැතුව දෙකම නැති කරගන්න එපා. දැනට ඒ වචනත් එක්ක පුහුණු කරමින් යන්න. හැබැයි ඒ යන අතරේ උත්සාහ කරන්න මට බැරිද මේ මනෝභාවය හඳුනගන්න. අම්මලට මේක පහසුවෙන් කරන්න පුළුවන්. ඒ දරුවන් පිළිබඳව එහෙම හිතලා එතකොට අනිත් අයටත් එහෙම හිතන්න පුළුවන්. මේ මේ සසරේ මවක් වෙච්ච නොයෙක් පිරිමි අතර නැහැ. මොකද පුරුෂාත්මයක් ලබන්නේ ඉස්සලා ස්ත්‍රීත්වේ පසු කරගෙන එතනට එන්නේ. ඉතින් ඒ නිසා මවක් නොවිච්ච කෙනෙක් මේ සසරේ අපට එහෙම හඳුනා ගන්න බැහැ. නිසා අපි හැම කෙනාටම සසරේ මේ අත්දැකීම තියෙනවා. හැබැයි මේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මේ ජීවිතේ නැතත් අපට වෙන වෙන අවස්ථාවල සමහරට සතෙක් ගැන සමහරට මිනිස්සෙක් ගැන එහෙම කලාතුරකින් අවස්ථාවක මේ මනෝභාවය ඇති වෙලා තියෙන්න පුළුවන්. හැබැයි එතන තෘෂ්ණාව තියෙන්න බෑ. එතන මමත්වයේ තියෙන්න බෑ. එතන බලාපොරොත්තු තියෙන්න බෑ. අපේක්ෂා තියෙන්න බෑ. මොකක්කින්වත් පැටලිච්ච නැති ඒ සියල්ලෙන්ම නිදහස් වෙච්ච ඉතා නිදහස් සෞම්‍ය මනෝභාවයක් තමයි මෛත්‍රිය තුළ තියෙන්නේ. මෙත්තාව. ඉතින් මේක ටික ටික හඳුනා ගන්න කාලයක් උත්සාහ කරන්න ඕන. සමහර විට වසර දෙකකින් හඳුනා ගන්න පුළුවන්. සමහරට ජීවිත කාලෙම ගත වෙන්න පුළුවන්. ආත්ම ගණනක් ගියත් කමක් නැහැ. හරියට තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. මොකද එහෙම නැත්තම් මෛත්‍රිය කෙනෙක් නිවන් දැකීමට අත්‍යවශ්‍ය පාරමිතාව. මෙත්තා පාරමිතා. එතකොට මේක පුහුණු කරන්නට ඕන. එතකොට දැන් ඔය කිව්වේ අර විදිහට අර සරාගී සිතේ ස්වභාවය වීතරාගී සිතේ ස්වභාවය අපි තේරුම් ගන්න. එතකොට වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තංති පජානාති. වික්ෂිප්ත සිතේ ස්වභාවය තේරුම් ගන්න. ඊළඟට සමාහිතං වා චිත්තං සමාධිගත සිතේ ස්වභාවය තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තේ නැත්නම් නැවත නැවත ඇති කරගන්න බෑ. ඒ නිසා මේ හොඳ නරක හැම මනෝභාවයක්ම ඇති වෙන හැටි අපි මනවින් වටහා ගන්න. එතකොට බුදුහාමුදුරුවෝ ඔය විදිහට 16 ආකාරයකින් මේ චිත්තානුපස්සනාව දේශනා කරන රාගී සිත, වීතරාගී සිත, ද්වේෂ සිත, ද්වේෂයෙන් නැති සිත, ඊළඟට වික්ෂිප්ත සිත, ඊළඟට හැකුළුණු සංක්ෂිප්ත සිත, සමාහිත සිත, ඒ කියන්නේ සංසුන් වුණු සිත, අසමාහිත සිත, ඒ කියන්නේ කැළඹුණු සිත, සමාධිගත නොවුණු සිත, අට අනුත්තර සිත, ඒ කියන්නේ උත්තරී භාවයට, ඒ කියන්නේ ධානාදියට පත්වෙච්ච සිත, සෞත්තර සිත, ඒ කියන්නේ කාමාවචර සිත, මහග්ගත සිත, අමහග්ගත සිත, ඒකෙනුත් කියන්නේ කාමාවචර සහ රූපාවචර සිත. මේ විදිහේ විවිධ ප්‍රභේදයන් අපේ මනසේ ඇති වෙන ඒවා හඳුනා ගන්න ඕන. හැබැයි අපි මේවා බණ අහලා ඉගෙනගෙන පොත් බලලා ඉගෙනගෙන මේ අහවල් හිතයි මේ අහවල් හිතයි කියලා ලේබල් කරන්න නෙමෙයි මේ කියන්නේ. ඒ මනෝභාවයන් ඇති වෙනකොට එහි ස්වභාවය
ගැන අවධානය යොමු කරලා මේ අහවල් එකයි කියලා තේරුම් ගන්න එකයි ප්‍රත්‍යක්ෂ කරගන්න එකයි අත්‍යවශ්‍ය වෙන්නේ. මේ විදිහට තථාගතයන් වහන්සේ චිත්තානුපස්සනාව දේශනා කරනවා. එතකොට ඔය වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව කියන දෙකම අවසානයේ දේශනා කරනවා. අජත්තං වා වේදනාසු වේදනානුපස්සේ විහෙරති බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සේ විහෙරති. තමන්ගේ ශරීරයේ ඇතිවන වේදනාවන් ගැනත් මෙනෙහි කරලා බලන්න ඕන, අනුන්ගේ කයේ ඇතිවන වේදනාවන් ගැනත් මෙනෙහි කරලා බලන්න. හැබැයි මෙනෙහි කරලා බලන එක කෙසේ වෙතත් අනුන්ගේ කයේ ඇතිවන වේදනාවන් භුක්ති විඳින්න නම් අපි දක්ෂයි. ඒ නිසා තව කාගේ හරි කකුල තුවාල වෙලා ලේ ගලනවා දැක්කොත් සමහරුන්ට සිහි නැතුව ඇදගෙන. දැන් අනිත් මිනිස්සුගේ කකුල තුවාල වෙලා ලේ ගලන්නේ, ඒක අපි භුක්ති විඳිනවා. එතකොට දවසක් මම ඔය වගේ විද්‍යාලංකාර පිරිවෙනේ ඉන්නකොට මගේ කකුලේ නියපොත්තක් ගැලවිලා මගේ නියපොත්ත ගැලවිච්ච හැටි විස්තර කළා. ඒක හාමුදුරුවෝ මම අහගෙන එහෙම කලන්ත හැදලා ඇදගෙන ගත්තා. මම මේක ගැලවිලා මම බෙහෙත් දාගෙන මම කෙලින් ඉන්නවා. හාමුදුරුවෝ විස්තරය අහලා ඇදගෙන යන්න. ඒ මොකද අර අනුන්ගේ වේදනාව භුක්ති විඳිනවා. අනුකම්පාව කියලා සමහරු ඒ වරද ඇති කර ගන්නවා. අනිත් කෙනා දුක් විඳිනවා, අනුකම්පාව කියලා මාත් දුක් විඳිනවා, මාත් අඬනවා, අනිත් මනුස්සයා තනවා මාත්. ඒතර අපි දෙන්නම එකම වලේ. අනුකම්පාව කියන්නේ ඒක නෙවෙයි, කරුණාව කියන්නේ ඒක නෙවෙයි. කරුණාව තුළ අනුකම්පාව තුළ එක්තරා ප්‍රමාණයකට එහෙම සංවේදී බවක් ඇති වෙනවා. හැබැයි අනුකම්පාව එතරම් වැදගත් නැහැ, කරුණාවයි වැදගත් වෙන්නේ. කරුණාව තුළ වෙන්නේ අනේකා දුකටපත් වෙලා තියෙනවා, ඒතනත්තා දුකින් මුදවා ගන්නට මම දරන උත්සාහයයි කරුණාව කියන්නේ. අනේකා දුකින් මුදවා ගන්න දරන උත්සාහය කායිකවත් මානසිකවත්, ඒක හොඳ සංකල්පයක්. අනේකා අඬනකොට මාත් අඬනවා කියන එක නෙමෙයි. එනිසා අනුන්ගේ වේදනාව අනුව සිහි කරලා බලන්න ඕනේ. හැබැයි භුක්ති විඳින්න නැතුව අනුන්ගේ සුවදායක වේදනාව, අනුන්ගේ දුක්ඛදායක වේදනාව, අනුන්ගේ සාමිස වේදනාව, අනුන්ගේ නිරාමිස වේදනාව අපි භුක්ති විඳින්න යන්නේ නැතුව මේ මෙනෙහි කරලා හඳුනා ගන්න ඕනේ. තමන්ගේ වේදනාව හඳුනා ගන්න ඕනේ. අනුන්ගේ සහ තමන්ගේ වේදනාවන් තුල ඇති වෙන වෙනස්කම් තේරුම් ගන්න. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. මේ වේදනාවන් හට ගන්න ආකාරය, සුවදායක වේදනා කොහොමද හටගන්නේ, දුක්ඛදායක වේදනා කොහොමද හටගන්නේ, ඒවා හේතු හඳුනා ගන්න, ඒවා කොහොමද නිරුද්ධ වෙලා යන්නේ, ඒවා වෙනස් වෙලා යන්නේ කොහොමද, ඒවා වෙනස් වෙන හැටි හඳුනා ගන්න. ඊළඟට හට ගන්නා හැටි සහ වෙනස් වෙන හැටි හඳුනා ගන්න. සමුදය වය ධම්මානුපස්සී, ඇතිවීම නැතිවීම දෙකම දකින්නට ඕන. මේ විදිහට පුහුණු කරනකොට අත්ති වේදනාතිවා පනස්ස සතිපච්චපට්ඨිතා හෝති. මේ වේදනාව පමණයි මෙහි තියෙන්නේ, ඒක විඳින සත්වයේ පුද්ගලයෙක් නෑ. සිත විසින් ඒක දැනගන්නවා, වේදනාව නැමැති චෛසිකේ පවතිනවා, එය සිතින් භුක්ති විඳිනවා. එහෙම භුක්ති නොවිඳිනවා නම් ඒක හරියට තේරුම් ගන්නකොට, අවබෝධ කරගන්නකොට අමුත්වෙන් වින්දනය කරන මම කියලා කෙනෙක් නෑ. සිත නැමැති ශක්තිය විසින්, සිත නැමැති ධර්මය විසින් ඒ සිතෙහි හටගන්නා වේදනා නැමැති චෛතසිකය හඳුනා ගන්නවා, දැනගන්නවා. එපමණයි මෙහි සිද්ධ වෙන්නේ. ඉන් එහා මම විඳිනවා, මට විඳින්න බෑ, එහෙම ස්වභාවයක් මෙහි නෑ කියන බව කලක් ප්‍රගුණ කරද්දී සිහිය ප්‍රඥාව වැඩෙද්දී වේදනා පිළිබඳව ඉදා ප්‍රකටව දකිනවා. අසනා පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ රාගී සිත්, වීත රාගී සිත්, ද්වේෂ සිත්, වීත දෝෂ සිත් මේවා ඇති වෙන හැටි තමන් ගැනත් බලන්න ඕන, අනුන් ගැනත් බලන්න. අනුන්ට තරහ ගියාම කොහොමද පේන්නේ? එහෙමත් බලන්න ඕන. තමන්ට තරහ ගියාම කොහොමද? මට තරහ ගියාම මම සමහරවිට ඉක්මනින් ගිහින් කණ්ණාඩිය ළඟට ගිහින් බලනවා මොකද වෙලා තියෙන්නේ මූණට. ඇස් දෙක කොහොමද? ඇස් රතු වෙලා තියෙන හැටි, මූණට වෙලා තියෙන දේ. ඒවත් අපි තේරුම් ගන්න ඕන. ඒතර අනිත් අයට එහෙම වෙනකොට අපිට දෙනවා. මේ අනෙන් කේ තරහ ආගෙනයි මේ එන්නේ. අපිට හඳුනා ගන්න පුළුවන් බාහිර ලක්ෂණ වල. ඊළඟට මනෝභාවයන් වෙනස් වෙනකොට බාහිර වෙනස් වෙන්නේ කොහොමද? බාහිර වෙනස් වෙනකොට මනෝභාවයන් වෙනස් වෙන්නේ කොහොමද? මේ නොඑක ආකාරයේ අනුන් සහ තමන් සංසන්දනය කරමින් අනේකාට තරහ ගියාම කොහොමද? අනේක අසුවෙන් ඉන්නකොට කොහොමද? මේ විදිහට අනුන් ගැන හොයන්නට ඉස්සෙල්ලා තමන් ගැන හොයන්න ඕනේ. ඒතකොට තමන් ගැන තියෙන අවබෝධයත් එක්ක තමයි අපිට අනුන් ගැන වටහා ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්තාම
පෞල් ජීවිතයක් ගත කරනවා කියන එකත් ඉතාම සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන්. මොකද බිරිඳ ගැන සැමියා ගැන හොඳ වැටහීමක් ඇති වෙනවා. කොහොමද තරහ ගියාම කොහොමද හොඳින් ඉන්නකොට කොහොමද සිත මේ පැත්තට යොදවන්න ඕන නම් කොහොමද පැත්තකර කරන්න ඕන නම් කොහොමද ඒ හැම දෙයක්ම එතකොට තමන්ට හරියට තේරුම් ගන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් මෙහෙම තේරුම් ගන්නොත් අනිත් එක්කෙනාට තේරුම් ගන්න වෙනවා. එහෙම නැති වුණොත් අනිත් එක්කෙනා හසුරවන හැටියට තමන්ට නිකන් රොබෝ කෙනෙක් වගේ ආට මෙයාට සැද්දෙන්න තමයි වෙන්නේ. එක්කෙනෙක් හරියට මේක හඳුනාගත්තොත් එයාට පුළුවන් අනිත් කෙනා තමන්ට ඕන ඕන හැටියට පාලනය කරන්න. අනිත් කෙනත් ඒ මට්ටමට දැනගත්තොත් ඔවුන් ඔවුන්ට අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දෙදෙනාම එක මට්ටමට වැඩෙන එක වඩා වැදගත් වෙනවා. ඉතින් එක්කෙනෙක් වැඩුණත් දැන් මේක මේවෙන් අදහස් කරන්නේ අනිත් අය නිකන් තමන්ගේ සිතැඟි පරිදි හසුරවනවා කියන එක නෙමෙයි. යහපත පිණිස අභිවෘද්ධිය පිණිස තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ මනසත් අනුන්ගේ මනසත් හසුරුවන්නට පුළුවන් මේ ස්වභාවයන් තේරුම් ගත්තොත්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই විදිහට තමන් ගැනත් අනුන් ගැනත් ඊළඟට සමුදය වය ධම්මානුපස්සී මේ සිත් මේ රාග සිත හට ගන්න හැටිත් හඳුනා ගන්න ඕන. ඒව අහෝසි වෙන හැටිත් හඳුනා ගන්න ඕන. ද්වේෂය හට ගන්න හැටිත් හඳුනා ගන්න ඕන. නැති වෙන හැටිත් හඳුනා ගන්න ඕන. එතකොට සංසුන් බව සමාධිය ඇති වෙන හැටිත් හඳුනා ගන්න ඕන. ඒක වෙනස් වෙන හැටිත් හඳුනා ගන්න ඕන. එතකොට ප්‍රීතිය සොම්නස ඇති වෙන හැටිත් හඳුනා ගන්න ඕන. වෙනස් වෙන හැටිත් හඳුනා ගන්න. එහෙම හඳුනා ගත්තන් පස්සේ අපිට ඕන වෙලාවට මතු කර ගන්න පුළුවන්. ඕන වෙලාවට අයින් කරන්නට පුළුවන්. මේ විදිහෙන් සිත පිළිබඳව පුහුණු කරද්දී කලක් යද්දී අත්තිචිත්තන්තිවා පනස්ස සතිපච්චපට්ඨිතා හෝතේ. මේ සිත පමණක් ක්‍රියාත්මක වෙනවා. මෙතන අමුතුවෙන් මම කියලා ආත්මීය වශයෙන් ගන්නට කිසි දෙයක් නැහැ. මේ ශක්ති සමූහයක් එකට එකතු වෙලා මුසු වෙලා නාම රූප ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේක නේද මෙතරම් කාලයක් මම කියලා අල්ලාගෙන මම විඳින්නට ඕනේ කියලා අල්ලාගෙන රාගය ද්වේෂය ඇති කරගෙන මේ මහා පටලවිල්ලක් ඇති කරගෙන තිබුණේ මේ ධර්මතා සමූහය පිළිබඳව නේද කියලා හරියටම ප්‍රකට වෙනකොට තෘෂ්ණාව දුරු කරලා නිවන් අවබෝධයේ පිණිස ප්‍රඥාව අවදිවීම පිණිස එය හේතුවක් වෙනවා. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. ඒ ප්‍රඥාව උපදින්නට හේතු වෙනවා. අනිස්සිතෝච විහෙරති. එතනින් පස්සේ කිසිම දෙයක් දැඩිව අල්ලගන්නේ නැහැ. නච කිංචි ලෝකේ උපාදීයති. එතනින් එහාට කිසිම දෙයක් ලෝකයේ පිළිබඳව දැඩිව උපාදාන කරගන්නේ. උපාදාන කරගන්නවා කියන්නේ එක්ක තෘෂ්ණාවෙන් අල්ලගන්නවා, එක්ක ද්වේෂයෙන් අල්ලගන්නවා. දේශෙන් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ තල්ලා ගැනීම. දැන් අපි යම් කිසි දෙයකට දැන් මේ බංකුවට මම ගහනවා. ගහනවා කියන පස්සේ මොකද වෙන්නේ? අතයි මේ ලෑල්ල එකට ස්පර්ශ වෙනවා. මම මේක අල්ලනවා. අල්ලනවා කියනකොටත් මොකද වෙන්නේ? ඒ දෙකේකට ස්පර්ශ වෙනවා. අල්ලනවා කිව්වත්, අල්ල ගන්නවා කිව්වත්, ගහනවා කිව්වත් දෙකේදම වෙන්නේ. ඒ දෙකේකට එකතු වෙනවා. ඒ වගේ ලං කර ගන්නට හේතුවත් ප්‍රතික්ෂේප කරන්න හේතුවත් ඒ දෙකේදම වෙන්නේ අරමුණ දැඩිව ග්‍රහණය කරන එකයි. ඒකයි උපාදානය. උපාදාන කියන වචනේ තේරුම ආරම්මණය දැඩිව ග්‍රහණය කරනවා. එතකොට මේ ස්වභාවයෙන් තේරුම් ගත්තහම නොචකින්චි ලෝකේ උපාදීයති. ආධ්‍යාත්මික ලෝකේ, බාහිර ලෝකේ, තමන් පිළිබඳවත් අනුන් පිළිබඳවත් කිසිවක්ම දැඩිව නොගන්නා මැදහත් ස්වභාවයට ඒතනත්තාගේ මනස පමුණුවන්නට පුළුවන්. එතනින් එහාට තෘෂ්ණාව දුරු කරගෙන ලෝකෝත්තර භාවයට පැමිණෙනවා. එතකොට මේ විදිහට වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් අද අපි සතිපට්ඨාන දෙකක් පිළිබඳව ඔය කතා බහ කළේ. ඉදිරි සති දෙකේම අපිට ධම්මානුපස්සනාව පිළිබඳව කතා කරන්න දීර්ඝ වශයෙන් තියෙන නිසා හි බොහෝ කරුණු තියෙනවා. ඒ නිසායි අපි ඉදිරි සති දෙකම ඒ සඳහා වෙන් කරගත්තේ. මේවා පිළිබඳව සිතලා කල්පනා කරලා දෛනික ජීවිතේ විවිධාකාරයෙන් පුහුණු කරන්න උත්සාහවත් වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා. ඒ සඳහා හැම දිනාටම කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය වර්ධනය වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකී ඥාතීන්ටත්, අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු සාසනං
ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා ගැටලු තියෙනවද? මුදිතා ගුණය කියලා කියන්නේ අපි ඒක භුක්ති විඳීම නෙමෙයි. දැන් මේ ප්‍රශ්නේ හුඟක් වැදගත්. දැන් තව කෙනෙක් දුක් විඳිනකොට අපි ඒ දුක විඳින එක හොඳ නෑ. එයා ඒ දුකින් මුදවා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක කරුණාව. තව කෙනෙක් සැපක් විඳිනකොට ඒ ගැන ඇති වෙන හැඟීම. ඒකට මුදිතාව කියන්නේ මොකක්ද? මුදිතාව කියන්නේ අනුන් විඳින සැපය අපි විඳින එක නෙමෙයි. ඒක දැන් මට ලැබුණහනම් මම ඒ ගැන සතුටු වෙනවනේ. අන්න ඒ වගේ අනිකාට ලැබිච්ච එක හොඳයි. ඒ තෘප්තියෙන් ඉන්න එක හොඳයි කියලා අපිට ඒ ගැන සතුටු වෙන්නට පුළුවන්. ඒතර තමන්ට ලැබුණා වගේ කියලා කියන්නේ ඒ දේ භුක්ති විඳිනවා කියන එක නෙමෙයි. නිකන් දැන් මට ලැබුණාම මම යම් ප්‍රමාණයකින් සතුටු වෙනවනේ. ඒ වගේ එයාට ලැබිච්ච එක ගැන මට අවංකව සතුටු වෙන්න පුළුවන්. ඒක ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධයි. දැන් ඊර්ෂ්‍යාව කියන එක තේරුම් ගත්තාම මේක අපිට හොඳට වැටහෙනවා. ඊර්ෂ්‍යාව කියන්නේ අනිකාටයි ලැබිලා තියෙන හැබැයි මට නිකන් අමුතු පොඩි අමාරුවක් දැනෙනවා ඒකට. මේ අනිත් එක්කෙනාට ලැබිච්ච එක ගැන මට ඒක ඔරොත්තු දෙන්නේ. මම නිකන් ඇතුලෙන් පිච්චෙනවා වගේ ගැට. අන්න එහෙම නැතුව අවංකව සතුටු වෙන්න පුළුවන්. එයාට හොඳයි. අනේ කොච්චර හොඳද එහෙම තෘප්තිමත්. ඒක වචනෙට නෙමෙයි. හදවතින්ම ඒක අනුමත කරන තත්ත්වයට. ඒකයි මුදිතාව කියන්නේ. එනතුව එයා විඳින ටික තමන් විඳිනවා කියන එක නෙමෙයි. එයා එකකින් විඳින්න පුළුවන් එයා එක එක විදිහට. හැබැයි ඒගොල්ලෝ හැම සතුටින් ඉන්න එක හොඳයි. හැමෝම හැම තෘප්තිමත් වෙන්නා නම් ලොකු දෙයක්. ඒ මනෝභාවය. ඒ මනෝභාවය ගැන අපි සතුටු වෙන්න ඕනේ. දැන් පහුගිය කාලේ ඇත්තටම ඉතින් එක එක්කෙනා එක එක විදිහෙන් දකින්නට දැන් ලංකාවේ දිහා බලනකොට ඉතින් මිනිස්සු බොහොම සතුටින් ඉන්නවා. දැන් ඒගොල්ලෝ වෙසක් එකටත් බොහොම උද්යෝගිමත් වෙනවා. අලුත් අවුරුද්දටත් උද්යෝගිමත් වෙනවා. ජනවාරි පළවෙනිදටත් බොහොම උද්යෝගයෙන් ඉන්නවා. ක්‍රිකට් මැච් එකටත් බොහොම උද්යෝගිමත් වෙනවා. ඉතින් ඒවා අර සසර යන පැත්තක් තමයි කෙලස් තමයි. හැබැයි ඉතින් මිනිස්සු හැම සතුටින් ඉන්න එක හොඳයි ඉතින්. ඒවා ඉතින් පස්සේ ඒගොල්ලෝ තේරුම් ගනි මේකටයි සතුටු වෙන්න ඕන මේකටයි සතුටු නොවෙන්න ඕන කියලා. ඉතින් ඒක ඒගොල්ලෝ පස්සේ ප්‍රඥාවත් එක්ක තීරණය කරන දේ. හැබැයි ඉතින් අර බීතියෙන් තැති ගැනීමෙන් ඕනෝන් ගැටි ගැටි ඉන්නවට වඩා හැම එකක් ගැන මෙහෙම උනන්දු වෙලා සතුටු වෙලා හැම ඉන්න එක හොඳයි. ඒකට ඒ වගේ අපට අර ලෝකයේ අය ඒ ඉන්න තෘප්තිමත් ස්වභාවය දැකලා අපට ඒක මනසින් අනුමත කරන තැනට ඒ කියන්නේ ඒකෙන් ඒකට මනසින් විරෝධතාවයක් දක්වන්නේ නැතුව ඒකෙන් අපේ මනසට පීඩාවක් දැනෙන්නේ නැතුව අපේ මනස ඒ එහෙම විඳින එක ගැන තෘප්ති වෙනවා. ඒතර මෛත්‍රිය යම් ප්‍රමාණයකට තියෙනවා නම් තමයි අපිට මුදිතාව ඇති වෙන්නේ. මුදිතාව යම් ප්‍රමාණයකට තියෙනවා නම් තමයි මෛත්‍රිය ඇති වෙන්නේ. ඒවා අන්‍යෝන්‍යව යෙදෙන්නේ. මේ ගුණධම් හැම එකක්ම එහෙම එකකට එකක් සත්‍ය වෙනවා. හිතලා කරන්න බෑ. එහෙම හිතලා කරන්න ගියොත් වෙන්නේ ව්‍යාජ වෙන එකයි. දැන් ඔය සමහරු ඉන්නේ ලංකාවේ නම් එහෙමයි ඕන තරම් උදාහරණ තියෙනවා. දැන් සමහරු ඉන්නෝ භාවනා කර්මස්ථානාචාර. මම කියන වචනේ කතා කරන්නේ නෑ ඒගොල්ලෝ. ඒ කියන්නේ මම දුරු කරලා.
ඔක්කොම නාම රූප පංචස්කන්ධ එහෙම තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒ මමත්වේ දුරු කරලා. ඒක එහෙම පටලැවිලි තමයි ඇති වෙන්නේ හිතලා කරන්න කියලා. එහෙම නෙවෙයි මේක බුදුරජාණන් වහන්සේත් මම කියලා භාවිතා කළා. මම කියලා කිව්වේ නැත්තම් මේක පෙන්වන්න ක්‍රමයක් නැහැනේ. ඒ ලෝක සම්මුතිය. ලෝක සම්මුතිය අපි විවහාර කරනවා. හැබැයි ඇතුලෙන් වැටහිලා තියෙනවා ඇත්තට එහෙම දෙයක් නැහැ. එම ගත යුත්තක් නැහැ. නමුත් මෙයාව හඳුන්වන්න මම කියලා ඒ සම්මත වචනේ භාවිතා කරනවා. දැන් මේ පටලවා ගත්තහම වෙන්නේ ඇතුලෙන් මම කියන හැඟීම තියෙනවා සම්මත වචනේ විතරක් වෙනස් කරගෙන තියෙනවා. ඒක අවබෝධයෙන් එන්න ඕන දෙයක්. එහෙනම් එපමණයි නේ. හොඳයි. එහෙනම් අද ටිකක් අපි කල්ැතුව නිම කරමු. මොකද හෙට උදේම අපට අවදි වෙලා කටයුතු වගේක් තියෙන නිසා අපි ටිකක් කලින්ම අද ධර්ම දේශනාවත් නිම කළා. එතකොට එහෙනම් පින්නතුන් ඊළඟපස්සේ එහෙම අරගෙන ඒ ටික නිම කරන්න. හොඳයි. එහෙනම් මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ධර්ම සාකච්ඡා පැවැත්වීම තුළින් අපි සිදු කරගත් සියලු කුසල් අපි හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිස හේතු වේවා කියලා අපි නැවතත් ප්‍රාර්ථනා කරනවා.